OKලෙක්ටා් Classස් අපි පන්තිය පටන්ගමපුතේ ගේ සතියට කලින් සතියේ සර් රොයාල එක්ක කතා කරපු පාඩම තමයි ප්‍රසන් කියලා කියන්නේ. වර්තමාන කාලය කැරි rememberබට මතකද පංචිදුවේපතේ පට මතක් කරන්න පුළුවන්ද පාඩම පුුවන්ස අන්න හරි හන Please give me answers. What is present? ොකදපුතේ ප්‍රසටස් කියලස කිවේට ප්‍රසන් අපි කතාරා හරිද අපි කතා කරේ මෙන්න මේකසිිම්පල්්‍රසසිපල් ප්‍රසටන්ස් මේ ප්‍රසන්ටන්ස් කියල කිවේ මොකදපුතේ පාරමතක ැති මං හිතාන මංගේස්ත දීර්ග පැදිලගේස් දට කලින් සතේ දීර්ගො පහැලිර ොකක්ද මේ ප්‍රසට ඒඒ ක්‍රමාටූලව සිදු කරන ර්විතා අ හරි දැන් ඕක මෙහෙමයිගේ සතියට කලින් සතිය නෝට් එක බලාගෙන ඔවු හරි දැන්ගේ සතියට කලින් සතිය නෝට් එක බලලා කියන්න ඔට්ටු නැපුදේ හරිද හ ්‍රමෙන්බද පොයින්ස් ඔයපුේ මේ පොයින්ස් ටික මතක තියාගන්න ඕනේ වේගෙන් පැහැදිිරගෙන ය හොද දරුවගේ හගන්න හොඳට හන්න හොඳ හින්.සි ප්‍රසටගැනවදේ සර වර්තමාන හරද අපවා සරල වර්තමාන කාලය එතකොට ඕක තමයි ප්‍රසන් අපි මේක පාවිච්චි කරනවා talk about regular actions to talk about regular actions regular actions. රගියුලක්ෂන්ස් කියල කිය කියන්නේ ක්‍රමාණු කූලව එදිනෙදා ජීවිතය අපි කරන දේවල් අපි පාසල් යනවා අපි ඉගෙන ගන්නවා අපි පන්ති අතුගානවා එදිනෙදා ජීවිතය අපි වැඩ කරනවා ඔයි වගේ අර නවා කරනවා කනවා බොනවා යනවල් ලියනවා වගේ අපි එදිනෙදා ජීවිතය කරන දේවල් ගැන කතා කරේ මෙන්න මේ ටෙන්සිකින් එතකොඩ පතේ මේකට අදාලබ අපි විශේෂි ුවටගත්ත අප විශේෂයෙන්ම ඉගෙන ගත්ත දේවල්ටිකක් තියෙනවා මේ ප්‍රසන්ටයන්ස එක අඩදේ අපි වාක්ක්‍යයක් ලියනකොට ලියන්න පොතේ පලවැනිට අපි කිව් අපිදාන්න ඕනේ සබ්ජෙක්් එක කියලා ඒ කියන්නේ කරු මේ ක්‍රමට වාක්්‍යයක් ලියනෝන මුලින්ම්ම දාන්න ඕනේ ක්‍රියාව කරන කියෙන. සාහ මේකම් පස්සේ අපි දාන්නන්නෝනේ ප්‍රස හරිද පසර්බ කිව්වේ වර්තමාන ක්‍රියාව එතකොට පුතේ හොඳට හගෙනින් ඕනේ වර්තමාන ක්‍රියාව ඕකෙන් පස්සේ අපි කිව්වා අපි දානවා ඔබ්ජෙක්් එක ඒ කියන්නේ කර්මය එතකොට පුතේ වාක්්‍යයක් හැදෙන්න්න ඔයි ක්‍රමේයට වාක්‍යයක් හැදෙන මූලික ක්‍රමය තමයි ඒෝක එතකොට අපි වාක්‍යයක් ගත්තොත් මෙතන කත්රූ ඒක වචන වෙනකොට අපි කතා කරා පාඩම දීර්ගව වෙන් ද සබජික් සින් සිංගියව්ල තියනකොතේ සිංගියුල එකක් විදියට නම් අපි මෙතන තියන්නේ ැනෙ කත්රුූ එක් කෙනෙක් වෙනකොට හරිද කත්රූ එක් කෙනෙක් වෙනකොට අපි මෙතන තියන්නේ ඒක වච්චන ක්‍රියාවක් ඒවගේම කත්රූ බහවච්චන වෙනකොට අපි මෙතන තියන්න ඕනේ බහවච්චන ක්‍රියාවක් එතකොට මොකක්ද මේ ඒක වච්චන ක්‍රියාව මොකක් ද බහවච්චන ක්‍රියාව කියන්නේ එක අපි කතා කරා එතකට පොතය අපි බලමුශ ශී කියන්නේ ඇය හරිද ශී කියන්නේ ඇය කට අපි වාක්ක්‍යයක් ගන්නවා මෙතනදී ඇය මත් කනවා එතකොට ශී කනවා කියන එකට අපි කියන්න පුොතේ ඊට කියලා හරි ී හැබයි මගේ දරුව දන්නවා මගේ පුංචි පැරව්ටික දන්නවා ශී කිව්වාම ඊට් කියන්න පුළුවන්ද අන්න හරි ඊටිං කියලත් ඔන්න හුුණා හරි අංකිවද ීටිං හරි එතකොටශී එක්ෙනයි මෙතනින් කෙනෙක් නිසා අන්න හරි මෙතන පොතේ වෙනස් වෙන්නේ එස්සකුරක් ආදේශ වෙනවා බොඳ වෙන එතකොටඊ එහෙනම් පොතේ ඔයාගේ සිගනල් ගැටලුවක් ඇතිේ අනිත් දරුවන්ට එහෙම නෑනේද කේ දෙන්න මෙතන පොත එස්සකුරක් දාන්න වෙනවා කත්රූ ඒක වච්චර නිසා. රයිස් එතකොට වාගේ හැන ෙමයි ී කත්රූ ් එක සමයි ඊ ඔබජෙට් එක තමයි රස් එතකොට මෙන්න මේ විදියට අපි ක්‍රියාපදේ ඉවර වෙන විදිහ හැටියට ක්‍රමකිීපයක් කතා කර මේ එස්සකුරද මොකක්ද දාන්න කියන එක හදාගන්න හරි හොඳ හගන්නකෝ මේ ක්‍රියාවපතේ වෙනස් කරන්නේ මේ ඉන්න කත්රූගේ හැටියට කත්රූ ඒකවච්චන වෙනකොට එක් කෙනෙක් නම් ක්‍රියාව අනිවාරෙන් ස්වලින් ඉවර ඕන ස්වලින් ඉවඩ ස්වලින් මනෙව මේ වෙනස්වන්න පොළුවන් ඕලල ඕ මෙන්න මේ අකුරුවලිින් පපුතේ ඉවර වෙද්දි. ක්‍රියාව මේ අකුරකින් ඉවර වෙනවනම් ැන් E් කියන් ජායි ොරි ඔවාකුරු දෙක් කියලා OKේ Z එතකොට O Z මේ විදියට අකරුවලින් ඉවර වෙනවානං. අපි ඒකට එකතු කරනවා කියලා කිවේ E.. -S. හරිද තැන් අපි කියමු පුෂ් පු් කල්ලු කරනවා ද කපතේ ප්‍රසන්ටම්ස් කිය සතියකොටස මතක් කර එක තමයි කරන්නේ හරිද ගෙසටට කලින් සතියකොට මතක් කිරීම තමයි තර්මය කරන්නේ එතකොට මේක අපි අඇ්‍යාස දුන්නඒකොටස මතක් කරගෙන යනවපතේ හරිද එතකොට කත්රුූ ඒක වචන වෙනකොට කතරු ඒක වච්චන වෙනකොට මෙතන තියෙන ක්‍රියාව මේ අකුරුවලින් ඉවර වෙන න අපි දැමි ඒස් දැම් පු් න්න ේ්වලින් ඉවරව න අපඒ වච්චන කරා ි ානවා පෂස් එ පස්ස අපි දම්මොත් හෙම පස් පස්කන්නේ ඔබනවා තකට පෙස් කියන ස්වලින් ඉවර ව හෙ ඒ ව්චන කතුරු ෙක්න අපිදානවා ්‍ර හරි ගෝ කියලා කිව්ව ගෝ යනවා එතකට ගෝ ගෝ කියලා කිවොත් මෙතන කතුරු ඒක වචන වෙනකොට අපිදාානවා ගෝස් ඊළංඟට පොතේ අපි කතා කරා වයි අකුරෙන් ඉවර වෙද්දී? මේ වයිවලට කලින් තියෙන්නේ ව්‍යන්ජනා කුරක් නං හරිද කන්සනන්ට එකක් නං අපි ගමු උදාහරණයක් ්‍රයිසිව හ දැම් මගේ දරු කියන්නකෝ ස්ව්‍යංචනා ගොඩක්නේ මේකට අයිති නැති අනිත්තාකු ජාතියමකක්ද හරි ස්වරා කුරුනියමයි එතකට ස්වරවලටටි කියනෝ වල් හරිද ස්වරාකුරවලට අපි කියන්නේ වවල්ස් එතකොට වවල් එකක් කියන්නේඒEෝයුඒෝය කෙනකුරුත් එ වයිවලින් ඉවර වෙන වනං උදාහරණයක් අපිකම පලේ මෙන්න ල P මේ වගේ වෙලා වඩ පුතේ අපි කරන්නේ එ එකතු කරන එක සහ්‍යංජනකුරක් එක ඒ අෝUු නතුව වෙන කුරක් තියෙනවනං අපි කරන්නේ වෛ්‍යක්ෂණය ඉවත් කල්ලා IEs එකතු කරන එක හරද ඔන්න ඕක තමයි නීති. ඔව සටිය මේවැඩ ටික දුන්නන්නේ ඒවට පිළිතුරු සාකච්ඡා කරනවද ඔවඋපදේ එක සාකච්ඡා කරනවා ඒකට තුමයි එන්නහ දන්නේ එතකොට මේ පාඩමට අදාවතම ඔට අභ්‍යසය දුන්නේ හැබයිපතේ මෙතන කත්රු ඒක වච්චන නම් එක් කෙනෙක් නම් විතරයි අපි මෙන්න මේ ටික පාවිච්චි කරන්නේ කතුරු බහු වච්චන වෙනකොට අපි මේවට මෙහෙම ස්වත් අයිස්ත් ඊවත් එකතු කරන්නේ ින් සාමා අන්‍ය විදියට ක්‍රියාව ලියනවා එනවනංකම් ලියනවනං රයිට් හරිද ශීකිවොත් රයි හැබයිදකිව්ෝ දෙන ඔවුන් එකොට ඔවුන් කිවොත් රයිට් ඒක වෙනස් කරන්නේ එසාාව් නෝක තමයි කමින් ඊඩ පසපුතේ ඕකම කන්නේ නෑ කියල අපි හදනකොට හරිද අපි එතම කන්න හැ යන්නේ නැහැ කියලි හදනකොට අපි මෙතෙන්ට පාවිච්චි කරනවා ඩ සහ ඩස් ක නොට් හරිද සහක්නෝ එතකොට කත්රු ඒක වචචනනං අපි කියන්නේ ඩස්නොට් කරු බහවචන නං අපි කියන්නේ ඩනොට් මේවා පැහැදිලි කරාගේ සතියට කලින් සතිය සහ ප්‍රශ්නයක්දපතේ දැන් අපිහිතම ස්ොරි මේ වාක්‍යම් පරිවර්තනය කරමු ඇයබත් කන්න නැහැ කියලා එතකොට sheී නොට ඔොහොමයි දාන්නවෙන්නීස්නොට් ඇය බත්න්න නැහැ ඇය කිවව නිසා ඩස්නොට එතකොට ය. ඔබ කිව ඒක සලකනවා බහු අචන විදියට එතකොට ය 2නොත්ඒ රයිස් එතකටරේන්නේඩනත් හරිද එංසා මෙන මේදේවල්ටික මතකතියෙන් ඕන ඕකමපුතේ ප්‍රශ්නයක් හදනකොට අපි කරන්නේ ඩ සහඩ ස්සරහට ගන්නවා එක මගේ දරුවන්ට මත ඇති අපි දවස් දෙකක් විතර මේ පාඩම කතා කරා හරි එංසා මෙෙන මේදේ වල්ටිකත් ඔලු විතියාගෙන අපි අමමු ගේ සතියට කලින් සතිය සොරි ගේ සතතිය දීපු අභ්‍යාසවලට හරිද ඔව්. අද ටට කරනවද ඕපොතය කරනවා හරි මෙන්න මේක තමයි යාලට දීපු පළවෙනි අභ්‍යාසය හරිද ඕක තමයි ඔයාලට දීපු පලවෙනි අභ්‍යාසය ඕක තියෙනවපුොතේ හරිද මේක තියෙනවා ඔයාලගේ අච්චු පොතේ ඔයාලග ටෙක්ස් ුක් එකගේ හරිද අච්චුපොතය පනස් දෙවනි පිටුවේ මේක තමයි අපි කතාකරපු අභ්‍යාසය කට යාලාලට දපු හෝම්වර්ක සයිමන්ට් එක තමයි මේක මේක තියනවා පොතේ දුවේ ඔයාලාග අච්චුපතේ පනස් දෙවනි පිටුවේ දැන් අපි බලමු වාකටික හැදන විදිය හරි මේක පොතේ ඔන්න අපි සාකච්චාාවට එයන්න හදන්නේ හොදට හාගමුව අපි වැඩේ කොමද වෙන්න කියලා ම් ඇන්රයි් පොතේ මේක මැච් කරන්න කියනවා මැච් ඇන්ඩ රයිට් ගලපල ලියන්න කියල තමයි ිුවද ටවු් එකගේ නෙවෙයි අච්චුපතය මේක තියෙන්නේ හරිද අච්චුපොතේ කොටසක්වයාලට දුන්නේ අච්චුපතේ පනස් දෙවැනි පිටු අභ්‍යාස මේ තියෙන්නේ හරි ඒක ගෙසදේීමං යාලට කිව්වක් කරන්න කියලා එතකොට අපි මේ හදන්න පොතේ එකට උත්තර සාකච්ඡා කරන්න හරි දැන් අපි වෙන මේ දේවල් ටික බලන්න ඕනන මෙෙන මේක තියෙන මේ වච්චන ටික ගැන ඊට පස්සේ මේ තියෙන තේරුම් පිළිබඳව අපි අවධානයක් යොමු කරගන්න ඕනේ අපි බලමු පලවෙනිී වක්ෂනමයක තියෙනවා මැච් ඇන්යි් ගලපන්න ලියන්න තියන්නේ මටච් න් රයි් ගලපන්න ලියන්න පලවිනි වනපතේ මයි ආන්ච් මයි ආන් කියනෙක මගේ දරුව තේරු දරන්න ොමොකක්ද මගේ නැන්දා සන් හොඳට බලාගන්න දන්නති සියල්ල ලියන්න පොතේ ද සං කියයන්න ඉර හරිදද සං කියන ඉර එතකට තවසන් කෙනෙක් ොපොතේ ඒ සන් කවද සමහර වෙලාට සං කිය හරි පුතා බරිග බරිග එතකොට සන් මේසන් ඉර මේසන් ස්ෝන් සන් කියන්න පුතා බිස් කියන්නේ කාඩද පපුතේ මෝ ඊට පසෙපුතේ තියෙනවා වශනයක් මොන්සුන් තේ මොන්සුන් කියන්න මොකක්ද නිකන් සිංහල වචනය තොයි වගේම ලඟින් යන වචනයක් තියෙන්න්නේ මොන් සූන්ස් ොද ොන් සුන්ස් කියන වචන හොඳ දරවාගේ තේරුම ලියාගන්න මෝසම නැත්තාම් මෝසම් වැසි කියලෙක් ඔයාහ ඇැතිවේ කාලගුණ අනාවැකය කියනකොට වෙද ෆෝකාස්ට එකේද කියනවා අපිට එන්න මොන මෝසමයි වැසිද්ද කියලා හරි එතකොට ඔවු ඒකට මෝසම් කියලා පුරුවන්ද මෝසම තමයි පොතේ හරද ඒ මෝසම තමයි දැන්සරකිවවෙත් ඒක කට ොසුන් කිය මෝසම හමනැත්තන් අපි ැන මෝසම් වැස්ස එක තම අදහසපුතේ හරිද හරි ඊළඟට මේක තියන ඊළඟගේ එක තමයි ටර්ටල් කවදපු ටර්ටල්ස් ලකන්නේ සතෙක් හටල් කියන්නේ කැස් බෑව ටටල් කියල කියන්නේ කැස්බෑවා ඔහල ඇති කැස් බෑවා ඒඟට ද එර ලේන් දියරෝපලන් පොේ දියරෝප්ලන් කියන්නේ ගුවන්ඥානය හරි දියරෝප්ලන් ගුවන්්‍යානය එතකොට මේ ඊන්ට සයන වචන ටිකත් අපි දැනගන්න ඕන තේරම මේක රස් පතේ රස් කියලා කියන්නේ පැන නගිනවා කියන එක හරි ප්‍රයිස් කියන එකට අපට තේරුම ගන්න පුළුවන් පැන නගිනවා හරි රස් කියන්නේ ඕකයි ඊඟට කල් කියල කියන්නේ සාමාන්‍යෙන්ැ එකතු කරනවා කලෙක්් කියන එක අදහස තම එකතු කරනවා හරි කලෙක්් කියන්න එකතු කරනවාන් බරිRING this බ කියන්නේ ගේනවා බරි ගේනවා බරි ගේනවා ඊළඟ එක ේ ලේ කියල කියන්න පපතේ ඔයි බිත්තර වගේ දේවල් දානවට නැත්තං එලනවා කියලත් අප කිය නොල්ලේ බිත්තර දමනවා නැත්තං එලනවා හරියට ලියාගන්නපතේ තේරුම වච්චනවල තේරුම් ලයාගන්න වශ්‍යයිපතේ හරද ලේ කියල කියන්නේ එලනවා එහම නැත්තම් බිත්තර වගේ වනන් දානවට බිත්තර දානුවට නොල්ලේ ්‍රයිස් කියන්නපතේ නගිනවා පැන නගෙනවා කිය එක ත්තම් පායනවා කියනත් ගන්න පුළුවන් චුටි දරුව එකත් ලයාගන්න රයිස් පලවනි ආරයි මට දරුව කියපදේ හරියට පැහැදිලනැපතේ අච්චපතය ලූ වටනේ චූරිය පැන්සෙන් ලියගන්න හැබැයි පස්සේ වචනටික වෙනම ලියගෙන ඕක ලියය කරන්න පතේ දැනට අචපතහලෙක් කියන්න එකතු කරනවා ර කියන්නේ හොඳරහගන්න නායිස කියනවා රයිස් කියන්න පැනන ගෙනවා නැත්තම් පායනවා හරිද මේ රයිස් වගේම තව රයිස එකත් යනවා මොක දේ රස් ත්න්න හරි ආරයි ආරයිCE කියන්නේ රස් බැරි වෙලාවත් ඔන්න පොතය වැරදිලා හිතන්නක පුංචිදරුවෝ ඉර පායනවා කියනකට බත්තු රයිස් ලියනො එතකොටම කොවෙන්නේ ඉරබත් වෙනෝ හරිද එනිසා ඉරබත් කියලෙ එකක් නෑ එනිසා කුරු හරියට මතකතියාගන් කලෙක් කියන්නේ කරනවා බරිින් කියන්න ගේනවා ඉරංට මෙන්න මේ ලේ එල ලයි කියල කියන්නේ එලනවා බිත්තර දමනවා එඒයි ල බිත්තර දමනවා නැත්තං එලනවා ඊලං එකපුතේ විසිට් වෙසිට් කියන්න බලන්න යනවා කියන එක වෙසිට් කියන්නේ බලන්න යනවා කියන එක වෙසිට් බලන්න යනවා ාරයනදී තංචාරය කියන්න පුළුවන් මක් නැපතේ දැන් අපි විසි් කියන වචන පාවිච්චි කරන්න පොතේද වේ සාමාන්‍යයෙන් අපේ ආච්චි සියවගේ බලන්න යනවට යාළුවෙක් බලන්න යනවාට හෙම නැත්තා යම්කිෙසි තැනකට අපි පොඩි ප්ලෑන්් එකක් දාලා යනට අපි කෙනෝ විසිට්ි කරනවා කියලා හරි විසිට් කරනවා විසිට් බලන්න යනවා ළඟට ඇරයිල් ඒRIවEරයි කියල කියන්න පුතේ ලඟා වෙනවා එක ලඟා වෙනවා ර ර ර කැන ලඟා වෙනවා. හරිපතේ. දැන් අපි බලමු මේක තියෙන දේවල් එක් ස්සරහ කොටුවෙන් අපිට මොනවද ගන්න පුළුවන් අදහස් කියලා පලවෙනි ෆවන් එක් onන් beachීචස් එක් බිත්තර අන්න මං මගේ පුංචි දරුවන්ට කිව්වා බිත්තර දානවා කියනෙකට ගැලපෙන ලේ එක් කියන එක එස ඕක තමයි ගැපෙන දැම් රිගහන්න යන්න එපා හරිද. ද ඉරිගහන් යන්න පස්සම ගැලපෙනේව තෝරන්නට බිත්‍රරදානවා න හරේ ඊළඟටපුතේ නෙක්ටා නෙක්ටා කියන්නේ පැන හරිද මල් පැනි එතකොට නෙක්ටා කියනකත් එක්ක ගැලපෙන නෙක්ටා පැන ගෙනවා බෑ ගේනවා හෙමන වෙයි එකතු කරනවා කියනක තමයි මට දැනට හිතෙන්නේ ගැලපෙනන එක එසා නෙක්ටා හොමේවාඉ පස් අ වන් අ වන්සය ප වන්සයිය කියලා කියන්නේ අවුරුද්ධකට පාරක්. හරි අස් කියන්න අපි අවුරුද්ධකට පරක් එතකට අවුරද්කට පරක් අපි බලන්න එනවා වගේ එකක් තමයිපුොතේ ගැලපෙන්නේ. හරිද එතකොට විසි හරි ඊළඟ එක කියනවා න් මේ September September වැස්ස තියෙනවලපුොතේ මැයි සිට සැපටෙම්බර් දක්වා එතකොට ඒකෙද අනිවාර තියෙන් ඕනේ බ්‍රරිින්ං කියන එක හරිද බ්‍රිං කියන්නේ ගේනවා පැස්ස ගේනවා මේක තියෙන වචනත් එක් මොන්සුන්ස් තමයි ගලපෙන්නේ. එළන්ට ඉන්ද ස්ට් ැගෙන හිරින්නම් අනිවාරෙන් න්නෙ පුතේ ඉරපායනය එක එන්සාපියක තෝරනවා නැගෙන හිරින්නම් ඉරපායනවා කියන එකට තමයි ැලපෙන්න්නේ. හරි. ඒ ක ඇත්්නයිට ළඟවෙනවා නේට ඔන්න විදිට මයි ගැලපීම සිද්වෙන්න පපුති එතකොට මේ පැත්ෙන් අපි තොරනවා ඔන්න දැන් හොඳ බලාගන්න මගේ නැන්දා මයි ආන් විසිආස් වන්සය හැබැපතේ විසිට්කිව්වොත් හරිද මේක මයි ආන් කියන එක්කැනයි එතකොට විසිට් කියන්න පුුවන්ද නිසාඔන්න පෑෙන් හරිදා ගන්නද? ඔබ කල් පෙන් එකකින් කරක්ෂ කරගයි එන්සා අපි පලවෙනි වාක්‍ය විදිහයට දානවා පොතේ මයිආන් හරිද දෙමලෙන්න බැදුනේමයිආන්මආන් විසිට එනිසා හොඳට මතක තයාගන්න පොතේ මේක සකරක් යන විසි ආ වන් ය ඕක තමයි පළවෙනි වාක්‍ය විදියට අපි ගලපන්නේ මයාන් විසිය හරිල ස දෙවැනිත් එක් පුතේ අපට ගලපන්න වඩා සුදුසුවේක තමයි ද සන් ර ඉන්දීට එතකොට දෙවැනිවාක්‍ය විදියට අපිට තෝරන්න වෙන්නේ එක එතකොට ොේදදසන් රස් කියන්න බෑ කොට අපට ගන්න වෙනවා රයිසර්ස් එක්ස කකරක් දන්න වෙනවා ඉ එකයිනෙ ද සන් රයිසර්ස් ඉද උ තිවා ආයක උදාහරණට දීල තියනවාව තක හරි ද සන් රයිසස් ඉන්දස්ට ඔයක උදාහරයට දීලා තියනවා මේ තින් ඊට පසේ තන් තුන්විනිිය අපි බලමු තඩන් තුම්ම බී දිස් කැනමී මස්සවේත කොට කලෙක්් නෙක්ටා මල් පැන එකතු කරනවා එනිසාපොතේ නිවාක්ක විදියට අපි ගොඩනගනවා බස් කියන ගොඩක් න එතකොට අපිට හිතන්න දෙයක් නෑ බිස් කියන බහ වචනයි බහන බහචන කතුරු කෙනෙක් නම්පුත අපි ක්‍රියාව වෙනස් කරනවා ද නෑ හොඳට හගන්න බහ වචන කතරු ක නෙක්නම් අපි ක්‍රියාව වෙනස් කරන්න නෑ ඒ නිසා ब කලේබ කලේ නෙට ඔන්න හොමයි හැදෙන්නේ හරි ඉළඟට හතර සහ පහවාක්්‍ය හරිස මෙහෙම පහලින් ලියනවා හතරයි පහයිවා්‍ය දෙක එනම් මෙතනද ගැලපෙන්ෙතේ මොසන්මෝසම්මෝසමින් තමයි අපිට වැස්සගේෙන්න්නේ තකොට මොන්සන් rain from made September එක තමයි ගැලපෙන වා්‍ය එතකොට අපඒවා්‍ය නිර්මාණය කරනවා අපතේ 4ො oneමොන්මෝසම් කියන එක තමයි අදහස එතකො බ්‍රරිග කියන්න පුළුවන්ද පුළුවන්ද බැරිද මට කියන්නකෝ මො මෝ සම්න ගොඩක් තියෙනවා හරිද ඔන්න පරද්ධ ගන්න පාසර පටලාව ඇවගම ඔන්න නෑග කියන්න පාස එක නෑපගේයව මොන්සූන්ස් කියන්න පපුොතේ මෝසම් එකතකොට එකක්ද ගොඩක්ද එතන ගොඩක් ඒ නිසාපොතේ මොන් සන්ස් බ්‍රිංග් හරනේ මොන්සූන්ස් බ්‍රිංග? ි කරන්න බරිස් කරන්න අතුරු එක්කනෙක් නම් තකොට මො සස් බරි ර ම් මේ ඔන්නඕක තමයි වා්‍ය හරි ඊඟටව රන්න සාකච්ඡා කරන ඔබතේඒ අභ්‍යාල්සත් අපි දීලා ඒක තියෙන ඒවත්සාකච්චා කරමු හරිද දැන් අපි සාකච්චා කරන ටෙක්ස්බොක් එකගේ සතය දීපු හෝම්ව එක නිමිලනීම එකවත් සසාකච්චා කරපුතේ රි හටමයි පොත් ගන්නත් පුළුවන් අප කඩැරලනේ ඔවුිය ුකු අබුණා හරිතේ ඉල්ලුවන්නේ ඉල්ලපු නිසා හම්බෙන් නැති ිද ් කන්නවද අද ටුට් එක කරනවා අද පටන් ගන්නවා පාඩමහරි ෆිවන් පස්වෙනි පො ටර්ටල්ස් මෙන්න තියෙනවා ටර්ටල්ස්ලා මොකක්ද කරනවා ඇත්තේ. ලේ එක්ස් බිත්තරදානවා හරිදඔන් බීස් එන්සාපි පස්වනිවාක් කවිදිට හදනවා. ටට ටට ට කන ගොඩක්න කස්ඩෑෝ එතකොට අපිටම මෙතින්දි ලේ කියන අචන හෙම පාවිච්චි කරන්න පුොුවන් ටට ල එ එන්ීචට ල එන්ීච ඔන්න පස්වනිය එකත් හරි අන්තිම වාක්‍ය විදියට අපිට සම්බන්ධ කරන්න තියෙන්නේ අන්තිම වාක්‍ය විදියට අපිට සම්බන්ධ කරන්න තියන්නේ ියලර ඔච්චර අපි ටිතුර වෙලා තියෙන්නේ රෑ නමයට ගුවන්්‍යානය ළඟා වෙනවා එතකොට පති ගුවන්්‍යාණය කියන එකක් හරිද ගුවන්්‍යාණයකන එකක් එතකොට අපිට මේක ඒක වචනයට හරවන්න සිද්ධ වෙනවා එතකොට දියරෝපලන් දියරපලන් එකක් නිසා අපි මේක වෙනස් කරන්නවා ර කියලා ඉස්සකරක් දාන්නවවා දියරෝලන ර හරි ඔන්න දැන් අඩුපාඩු තියන දරුව වාක්කි එකක හදාගන්නක34ක්සර් මේ හෝම්වර් එකක් විදිර දුන්නේ අඩු පාඩු තියන්න බැහැ සියල්ල හරියට නිවැරදිවම හදාගන්න හරිද බරිග ඔත සග ් ගන්න බැරිද පුළුවන් පොතේ සේගාව ගෙදර තියෙනවා ට පයලට ගිහින් ගන්න පුළුවන් ප වීඩියෝ එක දාන්නම් මොකද කලාස එකක ඉන්න ගමම වීඩියෝ එකහො යන්නේ හරින්ක්විටට අපියන්ක්විටඒ වලට සගේසතේ පන්තිය තිබුණු නැති නිසාඇවිවට දුසක්තා නද මොකදපතේ හයවෙනකරm හරිස හරි අනිත් දරුව තඔක්කොම හරිද හරිස හරි ග ඕ හරි අපන් ඇටිවිටේ ඒට වලට රි ඔන්න පුේ දැංවයාලට ගැටලුවක් නැහැ හරිද දැවයාලට ප්‍රශ්ණයක් නෑ මේක තියෙනවා ප්‍රශ්නය ලෝද ම්ප ලෝ කරන්න මේ ක්जाම්ප එක හරි ලෝ න්ස ඒවාගේමන්ස්් කන්ස්ක්් කරන්න කියල කියනවා සාමානය මොක්දපුත කන්ස්ට්‍රක් කරනවා කියන්නේ වන හ ති කන් අදන්න හද ගොඩ ගනවා කියනකට අපි කිය කස්ක්් හරිද එතකොට හදනවා ගොඩ නගනවා කන්ස්ක්් එක තමයි අදහස හ ඊට පස්සේ මේ කියනවාපුොේ ලෝ ක් මේ ක් බලන්න ඇන්ක්ටසස් ඒවගේම වාක්‍ය නිර්මාණය කරන්න කියලා කියනවා හරිද දැන් අපි බලමු මෙන්න මේකේ මේ තියන කොටස්ටික එක්ම්පල් එක ැලුවොත් අප පේනවා to schoolබයිසි මේ පලවෙනි බොක් එක ගැන අපි සලකල බැලුවොත්පුතේ අපිට පේනවා schoolබයිසි එතකොට මේක පුතේ මොකක්දම. මේපුතේ ප්‍රශ්නයක්ට පේනවා හි කියලා තියෙන නිසා ප්‍රශ්නයහන්න පාවිච්චි කරපු පදේ මොකක්ද.ස් හරිද. කියලා තියෙන නිසා ප්‍රශ්නය අහන්න පාවිච්චි කරපු වචනය තමයි ඩස් කියලකන් එටවාස උත්තරය ලැබිල තියෙනවා නොහි ඩස්නොට නොහි ඩසන් එක කෙටිකල් අර ගෙන තිෙනවා සකම්ට ස්කූ බයි බයිසිකල එක අදහස තමයි නැහැ ඔහුවෙන්නේ නැහැ පාසලට හරිද බහි බයිසිකල් මේ ස්නොට් හෙමනත්තන් හිට ස්කූල් බයිබයිසිල් එකකට එයා බයිසිලයෙන් නැහැ ඕක තම අදහස එයා එන විද්‍ය මේක නිවැරදි කරලා දාලා තියෙනවා හිකන්ස් බයි්‍රේන් එයා එනවා කෝච්චීන් හරිද දැවුණු බල නීළඟ එක එක්ල්ඩාොරිුක බ බිල් නැට හරිද කුකුබ හදනවද කියලා හනවා නෙස්් එකක් කියලා කියන්න පපොතේ කූඩුවක් හරිද නැස්ට කූඩුවක් හදනවා කිය හනවා බිල්ට් බිල්ට් කියයන් ඉදිරනවා කියනෙ එක හරිද බිල්ට් ඉදි කරනවා ගොඩ නගනවා කියනෙ එකට සමාන පදයක් විදිහටම ගන්න පුළුවන් ඊට පස්සේ මේගහනවා කුකූ බි කුකු බැඩ් කියල කෙනව පොතයි සාමාන්‍ය ඇව් අපි අර කපුටගේ කූඩුව ගෙල් හදනවා කියලලා මකකා හරි හම කතක් ොයාල හල තෙනවාද හරි ඔයාලා හලැති කපුටගේ කූඩුවේ අන්න හරි කොහ බිත්තර දානවා කියලා එන්සක් කුකු බැඩ් කියන්න හෙනම් කාටදපුොතේ අන්න හරි කොකානෙවෙයි කොකානෙවෙයි හරි ඔවු කොහා එතකොට කුකූ බස් මේ අහන ප්‍රශ්නය තමයි එතකොට මේ කුකබඩ් කුකූබඩ් කියෙන කොහ කොහාට මේ කොහ කූඩු හදනවද කිය හනු ඉට පස්සවන උත්තරේ තියෙනවා නෝ දෙඩනොට් නෑ ඒගොල්ලො හෙම නැහැ ඩොන් බිල් නෙස්ට ඒගොල්ලො කූඩු හදන් නෑලු නෝ කියලා කියලත ඉන්නේ මේ නීලඟට එක නිවැරදි කරලා තියෙනවා දේ ලේ එක් ඒ ගොල්ලු බිත්තර දමනවා ඉන්රෝ නෙට කරෝස් නෙස්ට. කූඩුවෝෝෝයහන ෝයන්නේෝයන කපුටක් එකොට කපුටගේ කූදේ තමයි බිත්තර දාන හරි ඩැම් බලමෝනී ඉළනක ප්‍රශ්නය තියනවා අපතේ ද ලක් ඉෝ ද න් ල ල කියනතේ පිටක් වෙනවා කිය එක 7 නොකලොක් හතට ඉන්ද මෝනින් උදේ හතට පිටත්වෙනවාද කියලාහනවා කෝච්චියය හරිද උදේ හතට කෝච්චය පිටත්වෙනවාද කියලා තම යහන්නේ එතකොට පුතේ මේක උදේ හතට පිටත්වෙනවාද කියහන්න එතකට අපි මේේ දී තියනවද ට්‍රේන් ලියවස නොකලොක් ඉද මෝනිිින් හට නෙවයි යන්නේ යන වෙලාව විදිහට මේක මොකක්දපුතේ තියෙන්නේනම අන්න හරි යන වෙලා විදිහට ඕකන්නේ නොෝ ඉදේ මෙතන්ට එන ඇත්ති උත්තර මකක්ද යනවා කියලා ද නැහැ කියලාද දෙවැනි කොටෝට උත්තරෙන්නේ අන්න හරි ඒක යන්න නෑ කියලාඉන්සාපුතේ මේකේ උත්තරයන්නේ නෝ පලවෙනියට නොනෝ නැහැදද්‍රද එතකොට එකක් නිසා අපිට ගන්නව දෙස් පුදේ ඩ නොත් දඩස් නොද්ද ෝच එකයි හොඳ තේරුනපුදේ මට පේනවා සමහර දරුවන්න වෙන වෙන වැඩරන ගමන් ඉන්න හරි उस කර ිය ලති හරි හැබැයි උත්තරලිඒවා හරියට චකරගන්න ද නෝ නැහැ ද ट्रेन එකයිනෙන් අපි මෙතටගන්න डස් नट හරිදද ट्रन डස්न लीएව ली सेऑ लक ව හරි ද ට්‍රීන් ස්නට ලීවවැට් සවන ලොක් දුම්රිය හතට පිටත් වෙන්න කියනෝ කවුහර කතා කරන ෝද ඒ සන්් කියලා පුළුවන්ද පුළුවන්කොදේ මේ ඩස් නොට් කියන වචනය කෙටි කරලා දරුවන්ට පුළුවන් ඩසන්් කියලා පාවිච්චි කරන්න හරණ ඩසන්ට් ලීව් කියලදාන්න පුළුවන් හරි දැංවුණ ඊලාංගේක ෆිල කර ඔවු අන්තිමටමදමෝ කියල දැමක් නැ ඉ දැමට කමක් නෑ ඉන්ද මෝන කියලා දානවලක් එකකත්මක් නැෑපතේ සිම වැරද්දක් නෑ මං එක දැම ඇත්තේ ප්‍රශ්ණය හන කොටසට එක ලොකුවටමදාලා නොන නිසා හරිද හතට යන්නෑ කිය එක තමයි අපි කියන්න ඕනකොට ඉන්ද මෝනිින් ඔන්න සවරුත්තයක දැම්ම හරි දැන් හරි නෝද ්‍රන්ඩස්නොට් ලී කලොක් ඉන්ද මෝනින් දැන් හරි न ्य प प्रश्්නය म प्र්‍රश्්ය තියන को මයි स् नी डॉन ब्र पडी अන්න මේ गල न න है डॉन ग््र अी वावान ने නෑ है डॉन ब पडी अी गोयाम वावान नෑ කියල नन ත්्य वाला गොयाම් वනवाद කියලා हरेद මෙनादी प्र්‍රශ්නය हा्यप आहन වෙने අපි කියलानेप කිය को दूध डसद රගුඩ එතකොට මෙතනින් ගහන්න වෙන්නේ ඩවී ඩ ගරෝ පැඩි වැරිගුඩ ඩවී ග්‍රෝ පැඩි අපි ගොයම් න ඩවිී ගෝ පැඩි එතකොට මේ උත්තරේ දෙනවා නෝ වීඩෝන් ග්‍රෝ පැඩි නෑ අපි ගොයම් වන්න හ වී ගෝ ජිටබල් ෝන්ලි අපිවන්නේ ලොවලු විසරයි අනීළගේ ති වා ඩ කැගර ඉටමිට් කැංගරුවෝ මස් කනවද හරද ඊළඟට හනවා කැගරුවෝ මස් කනවාදනොන්ඒමට නෝදේඩන්මීට නෑ ඒගොල්ලු මස් කන්න හැ දේ ්‍රස් ඒගොල්ලො කන්නේ ඒගොල්ලො කන්න තනකොල හරි අපි බලම ලාගේක දසි ප්‍රේන ලොට් කිය මෙට ගොඩක් වහිනවද කියලාවන්න හනෝපදේ එඒ උත්තරේතියනවා යි ්‍රේන්ස් වෙරි ලිටල්හ මෙට චොට්ටයිල්ු හන්නේ එහනම් පුතේ තදට සිද වවා හරි නතින්දිය අපිට සිෙද්ද වෙනවා පත්දෙනවා හොමනොත් මටඩිස්ටර්වීක් වෙනවානම් මට මයික් සෝ් කරන්න වෙනවා තකොට යාලට ප්‍රශ්නහන්න බැරිවෙයි හරි ඒ නිසා මයි් බ්‍රෝකයනක වර්ධනයට කියනවා පපුතේ ඔත්චනන් අදහස ්‍රෝක කියයනය වැැවෙනවා හරි එ පස ගෝග් කියනෝවර්ධනය වෙනට මනුසේ ගැන කතා කරදදි ග්‍රෝකයන වර්ධනය වෙනවා මනුස්්‍යයා පැවෙනවා නෙවේ ගහත් ගැන කතා කරද්දි පැවෙනවා කියන එක ගට මේක උත්තර න්න පොතඩට ්‍රන් ලොට අපි උත්තරට කියනවෙෙන නෑ කියලා එනිසා නෝ් හරි මේක ගන්න වෙන්නේ ට ඩසන්් කියලාඉඩසන්ට එහෙම නැත්තං රි ස් නොට් එක එකට ගන්න පුළුවන් කෙටි කල්ලා ස් නොඉසන්් රේන් නෑ මෙහෙට වහිනැහැ හොසොරි රේන ලොට්ිය ගොඩක් වහින්න හැ කියලා කියන්න වෙන්නේ රේ ලෝ ගොඩක් වහි හැ අන්න හරි ඔය විදිට උත්තරටි හදාග හරිස හරි හැමෝමි වරද බලන් නෝස අයම්ිනිිකොම හරිස හ හරි මර ටික දෙන ලියනවා චොටකින්නකෝ අයම් අවන්ද අන්න හැ පිිස හරිම න තාම ලියන දරුවෝ කහිප දෙනයකින්න වා විනාඩියයක්කින් හට පේන මේක බල කලබලය කලබල ලියනවා ඩි චුට්ක් ල හරි ඔන්න ලියනිි වරයි අපියන් ඊලඟකට Uh, of all, let's at the picture my dear students the picture very carefully. I think uh, she' mother she is the student I she the mother she' the student oh, she the මன අපි මෙයා හිතුවොත් එ විදිට සම්බන්ධතාවයක් අපට හිතන්න කොළුවක් මෙතන තියෙනවා පබ්ලික් ලයිබිකියල් එකක් හරි පබ්ික් ලයිබරි මෙ ප්ලික් ලයිබ්‍රි කියන මහජන පුස්ත කාලය සහ ඒකත් එක බලුවන් පේනවා තුූති ලියගත්ත නැද්දඩ ප කලින් තිිච්චක දානන්නෙ දරුවක් කිව ියාගත්ත නැද් පොද ඒක මම කලිය කරා මං හිතන්න යයි ගන්න පුළුවන් වේයි කියලැයිවාලා ලියල නිිවරයි කියන හිතුවේ ආය ගන්න බල්පටඉන්න බල ැපත වඩ උනේ නොද කරේ හරි මු බමන පේන්නේ රිඔන්න ඕක තමයි දැම්මෙක් බටක ලයාගත්ත දරු ලියාගන්නකෝතිවා ඔබයිස්ීම් ශොප් එකක්තිබුණා හරි මෙක ලියගන්න දරුව ඉක්මනින් ලියන්නකෝ හරිද හරි ඔන්න හළං ගයි ලඟකට හරි දැම් බැලුවම පොතේ පිච්චය එක හොඳට හගෙන ඉන්නකො හොඳට හගනවිකන්ී විලෙඩ්ෆෑ අපට බලන්න පුළුවන් පතේ ගමේ පොඩි පොලක් එහෙමනත්තා මාකට්ච එකක් සදවූ මොකක් අතේ තියෙන්නේ අවධානය ඔන්න මෙහට දෙන්නවා හරි ඔබලන් කට්ටේ ටික වැඩ කරනවාද කිය හරි ඊළඟට මේක තියනවා පොතේ විකන්ස හැම එක ඔන් කරන්න බෑ හරි බැන් ඔන්න හගන්නකෝවිකන් ට් අපට බලන්න පුළුවන් තේ මාකට් එකක් පි ට් මේ මාකට් හක පින්තරයක් කියලාපට හිතන්න පුුවන් එතකො බඩු අරගෙන අම්මයි දූවිදන්න නොව පේෙනවා සඒවගේම මෙතනයිස්කීම් ශොප් අපට පුළුවන් යිස්ක්‍රීම් ශොප් එකක් දකින්න නෝෝෆටෝල් පලතුරු වෙළඳ සැල වගේකක් පේනවා මේ හරෙන්ඒ වගේම පබ්ලික් ලයිබ්ක්ීම පුස්ත කාලයක් පේනවා ඔයිටි කොල්ුව තියාගෙන අප අංකතය මේකට මේ හර ලේසි මොක උත්තර සිරිි කර තියෙන්නේ දැම් බලමු අපි මේකටය අයම් අමන්දා මම අමන්දලු එවරි සන්ඩේ හැම ඉරිධාවකම හොඳට අහගෙනින් උත්තරණ වැරදි කරගන්න පතේදේ හ ඉරිදාවකමආේ අයි කියන වචනකක ගැලපෙන ගෝධ ගෝස්ද. අයිට විත්මයි මද මම යනවා ටවුන් එකට නගරයට විත් විද කියන්න පතේ සමඟ කියන එක එතකට විත් මයි මද මගේ මව සමඟ හරද මගේ අම්මා සමඟ මම යනවා හැම ඉරිදකම? මට ගිහින් එන්න කවමට යනවාර බෝධ උත්තරේ ගෝ අයිම් නැපුදේතන ගෝස් නෙවෙයි හේතුව තමයි ඉංග්‍රීසි භාෂාවදී අයි අයි කියන වචනය ඒ වගේම පොතේ අපි යූ කියන වචනය අයි සහ ය කියන වචන දෙක නිතරම සලකන්නේ ගෞරවාර්ත පදෙමනැත්තන් අපි මේකෙදී ඇත්තටම කියන නම් බහවචන පද විදියටට හොඳ ඒක මතකතියාගන්න පොතයි ඉංග්‍රීසි භාෂාවදී ඔය අයි කියෙක්ෙන එ එකක හැමවෙලේ අපි පාවිච්ච කරය බහවච්චන ක්‍රියාපද. එකම්ම එක තැනකදි විතරක් ෝක වෙනස් වෙනවා. හරිද ඒ තමයි අතීත කාලය උගන්න දිමං ඔය දරුවන්ට ගන්නගෙනයන්නම් අයි බෝස්වර් කියලක්යෙනවා එතකොට අයි බෝස් ෝස්්‍ය ඒක වච්චන සුරුන්තය ඒ හැරන්න අනි හැම තැනක දිම පොතේ අප අර්මයි කන්මඋටලා එකත්නෙබදේ ගොඩක් තියෙනවමියු්පච්චවා දැම්ම් ඔපයාා මයික්්ික බ්ලොග් කරනවා මේ හැමෝ බලන්න තමගේ මයික චෙක්ටල ඔන්නන්නේ ඔන්නන්නේ එකේද ඔ්කද තියෙන කියලා හරි ඒක හදාගන්නපදේ ගැන පූර්ණ අවධනය දීලායින් හරි වයට ප්‍රශ්නයක් තියෙන නන් අහලා අයු මයික කෝස් කන්න හරින්න හරි බලමුකෝ ය මන්ද මම අමන්දා එවරි සන්ඩේ හැම ඉරිදාවකම අයි ගෝ මම යනවා ටවන්් විත්මයි මද මගේ අම්ම සමඟ නගරයට යනවා.ෆස් මුලිම් ව අන්න පුේ ව වී කියනෙක්කනත් එක් ගැලපෙන්න්නේෙමොකක්ද ගෝද ගෝස්ද ව ගෝ අපි යනවා. වීගෝ පබ්ලික් ලයිබරි මෙයාලා මුලින්ම යන්නේ මහජන පුස්ත කාලයට මෙ පබ්ික් ලයිබරි කියන්නේ මහජන පුස්ත කාලේ හරිද අප යනවා මුලින්ම මහජන පුස්ත කාලයට අයි ආය තියෙනවාපතේ වච්චනය අයි කියලා එතකොට අයි කියනෙක් කෙන එක ගැලපෙන්නේ බරෝ අයි බරෝ පොේ බරෝ කියනමකක්ද පතේ බරෝ කියල කියනවා යමෙක්ග දෙයක් ආපහු දෙ පු හොඳට හගන්නක යමෙක්ගෙන් ආපහු දෙන්න පොරොන්දුව පිට හරි කෙනෙක්ගෙන් ආයයි දෙන්න කිය මොහ ඉල් ගෙන යනවාට අපි කියන බරෝ ටම් පුස්ත කාලය පොත්්ික ගෙදර ගෙනන්න දෙනවාද නෑ අයි ගිහින් දෙන්න වෙනවානේ එතකොට ඒකන ගෙදරගන්න දෙවා ගෙදරගෙන දුන්නට වැට තියාගන්න බෑ ගිහිල්ල දෙන්න නෑපහු නයට ඉල්ල ගන්නවා කියලපි කියන්නේ එනිසා අයිබරෝ බරෝස් කියන්න බෑ කතුරු බහුවචන විදියට සලකන්නේ අයිබරෝුක් අලුත් පොත් දෙකාත් හැම සයම මම හම සතියම අලුත් පො දෙ ගන්නවා අ ලाइ මේක දෙෙන්නේ හර ලේසි පිළිතුරා අ ටස් කියන මොනවදමල්ද is story එක alsoම 5 කනමදමස් famousමස් 5 also Famous ෝී පතේ ඇඩවෙන්ංච ටෝක්යක් කියන්නේ චුට්ටක් පොඩිගේමක් යනවා හරද පොඩිගේමෙ එකක් කියනවට අපිියන අඩවෙන්ච ටෝරි පොඩක් අපේ කියනවා වික්‍රමාන් විත කතා ඒක ම මඩල් දුව ගත් තේකටිය දුවටගේ හිල්ල එක සුද්ද කරලා යන හොල්මන් අම්මනන්ගසේ රෑට යනේ එලිය අසේ ගොලු තනියයක කහමරිඒ වැඩ කරනවා එඩ පස්ර ෆේමස් පයු කියල පතත්ක් නොව පන් පසිදුවන් වික්‍රමයවාගේ හම තියෙන වික්‍රම ඒගේ කතාපපුත්වලට අපි කියන ඇවෙන්ච ටෝරස් කියලා හරිද එතකොට මං කියවන්න කැමතිීලු මේ වගේ වික්‍රමාන් විත කතාපොත්. දෙන් පස්සේ වී අප අපි කියලා තියෙන නිසාපුතේ මෙතනෙන්නේ වීබයි අපි මිලදී ගන්නවා විබයි නස් පේප ෆොෆාද තාත්තටි නිියස් පේපය එක මිලදී ගන්නවා පුවත් පත මලදී ගන්නවා Afterදැ. මේ කම් පස්සේ වී අන්නපුතේ වී කියල කන බහවච්චන කතරු කෙනෙ ඇකොට වී ගෝ හර පරිගුඩ වීගෝ ුද සන්ඩේෆෑයි අනවා කොහටද ඉරිද පොලට හරද අපි අ ඉරිද පොලට ඊළගට තියවා මද අම්මා පුේ ස්පෙන්ට් කිය පෙන්න් වැය කරනවා ගත කරනවා කියනක තමයි ස්පෙන්න්ස් කියන්න එතකොට මගේ අම්මා මදොරි අම්මා ස්පෙන්න්ස් ගත කරනවා සම්ටයින් ටික වෙලාවක් දය එහි එහේ ගත කරනවා ටිකවෙලාවක් බිකෝස්ශී පොදේ බිකෝස් කියන්නේ නිසා කියන එක එතකොට ඇයි අම් ිහිල්ලා එතන ටික් ගත කරන්නේ මොකක් නිසාද විිකෝී බයි ඇය මිලදී ගන්නවාීබ නැවම් පලතුරු fresh න පලතුරු සහ එලවලු මිලදී ගන්නවා නෙ මේකෙන් පස්සේ වී අපු මෙතන ව කියලතිෙන නිසා එන්නේවි එකනති අප ඩේක මොහරි බඩු ගන්නට අපි වීශ් කියලා හරි ි කඩෙන් බඩු ගන්නවා කියන දහස තියනෙන වීශ කියන වචනේ එතකොට වශඩ ගරිටෝ ග්‍රොස රිස්ටෝ කියනපුතේ සාමානවයි සිල්ලර බඩු කඩේ එතකොට මේ තියන විධ බා්ඩ ගන්න තිනක කඩ ගොස රිස්ටෝ එකක් සිල්ලර බඩු කඩයක් වෙළඳද සැලට අපි ෙනන ගොසරි ස්ටෝ එතකොට අපි මේ සිල්ලර බඩු ගන්න තියෙන වෙළඳ සැලෙන් අපි බඩු ටිකක් ගන්නවා අ නෙ ට් අපේ ඊළඟ නැවතුමඉස්ද බේකරි මයි ේකරී නවතින දන්තම මන්ද කැමතිේව ගන්න ඇතේ පැලත්ත ෙැන එල්ලවල්ලූ පලතුර වලට වඩ බේකරියක ඇමවලට ු්ටා අර චූම්පානක යදේ ඔන්න දුවනවා හරි එනිසා මේක බේකරියක ගාව අතර වෙනවාලු මද අම්මා ද අම්මයික්කෙනෙ එකතකොට ් හැමවවෙලීමම ොතේ මතක තියාගන්න ඒ ව්චන කතතුරූ කෙනෙක් නම් වර්තමාන කාලෙදී හරිද වර්තමාන කාලා දහස් වලදි එස්සකුරෙන් ඉවරවෙන ක්‍රියාපදේ තමයිනි වැරදිේක. ඒළඟට මදලේමී අම්ම ඉඩ දෙනවා මට මේ ලෙක්් කියන වචන පපුතේ තේරුම් ඉඩදෙනවා කියනෙක් හරිද මද්මී අම්ම ඉඩ දෙනවා මට සෙක් සම් තේබොන්න තේබොන වෙලාවට මොනොහරි තෝරගන්න. හරිද තේබොන වෙලාවට මොනොහරි තෝරගන්න අම්ම මට ඉඩ දෙනවා.ිෝල්ෝ ශීකයන අය ය කියන නිසා sheිෝල්සෝලා කියනෙත් පති ඉඩ දෙෙනවා කියන එක හරි අවසර දෙනවා ඉඩ දෙනවා අවසර දෙනවා එතකොරශිල්සෝලාම ඇය ඒවාගේම මට අවසර දෙනවාටපික් සම් කැන්ඩීඇද ක කන්ෆෙක්ෂ බොදේ මොනවාද කැන්්ඩි කියල කියන්නේ හලාය කොටන් කැන්ඩි කියල එකක් නක් ඔයාලා දන්නවාද මෙට මේ වචනේ මං එතනින් පොඩ්ඩක් ටයි් කළදාන්න ට කියන්න පතිෙන මේ වචන මේ වචචන යා හල ති මොනවද කොටන් කන්ඩි කියන්නේ ඔයාල දන්න දයක් මේ කොටන් කෑන්ඩි කියන්නේ පතිේ දැකලා තියනවාද මම මම ඒට කියන සිංහල වච්චනය දන්නේ නෑපති හරද මං ඒකට කියන සිහල වච්චන දන්න මං කියන්න මොනවද කියලා ඔයාලා කියන්නට සිංහල වච්නකො දදාලන දන්නන්නේ ඔයාල දැකල තියෙන පතයවෙයි ලස්සන මියසිිකල් සෝස් ගාව හෙම එෙම නත්තම් පොළගාව එහෙම පොඩි කුඩයක් ගහගන්නවා හරිද කුඩයක් ගහගෙන ඒ කුඩේ වටේට ලොකු පොලිතින් බෑග්වෙල දාලා රෝස පාටට එල් එ ඒ වගේයක් දෙකුණනවා දැකල හ හරි ඔයදන්න ම හරි එතකරට පොතේ හොඳර මතක දයාගන්න කොටන් කැඩි කියන්නේ යන්නේවට දැන් කොටන් කියන්නේ සාමානයෙන් කපු කියන එක හරි කපු කැන්්ඩි කියන එක සාමානයෙන් අපි පාවිච්චික නොයි සූකිරී වගේ දේවල් වලට හරි එකොට මේ මේ කපු සූකිරවත් එහෙමොකක්වත් තේරුක් නෙව ෝග යෙන්නේ කාලනද ම කාල නැද ඇත්තර මං ඒක කාලනෑ හරි කොටන් කැන්ඩි හෙම නැතන්හර වල දාලා පෝසපාට අදඩියඇල්ලා තියන හුළගේ පදදිි පැදදිි පැදදිි පැදදි තියෙනවා හරි ම දැකල තින නඒවව මගතපදේ? කෑවහම දිය වෙනවා හරි එතකොට කැඩි කියල කියන්න හරි ඔවු හරි කැන්්ඩි කියල කියන්න නම් සූ කිරිවලට එට පස්ස එහෙම හදනවායට පස්ස කොටුන් කියල කියන්නේ කපු ඔය දෙක එකට ගත්තම පුොතේ තනි වචනයක් තේරුම හරිද ඔය දෙ එක ටත්ම තේරු ම රවාලකව ොම්බයි මොටයි ද නවාද කියලන්නන්නේ හරි. මේක තියෙන්නේ එහෙම එකට වචනයක් නැවෙයි මේක තියන කැන්ඩි කියලා කැන සූ කිරිටිකා ගන්න දෙනවා ඇදද කන්ෆෙක්ෂනර්ස් පපුේ කන්ෆෙක්ෂනර් කියලා කියන්නේ රස කැවිලි වෙලෙන්දෝ කන්ෆෙක්ෂනරි කියල කියනවා රස කැවිලි වෙළඳ සැලට කන්ෆෙක්ෂනර්ස් කියලා අපි කියනවා රස කැවිලි විකුණනාය රස කැවිලි වෙලෙන්දට කන්ෆෙක්ෂර් ට තියෙනවා අයි මම අයි කියනෙ කෙන එක් පත පීතින් නිතරම් පාවිච්ච කරන්නේ බහුවචනාදා පයි අයි බයි මම මිලදීගන්නවා සම් ටිකක්ොමයිල් ලිට බ්‍ර මගේ පුංචි සහෝදරයාට ඇස් වල් ඒ වගේම හරි මගේ පුංචි සහෝදරයට මං ටික් මිල දී ගන්නවා එට පස්ස කියනවා අයි ආපහු අයි තියෙන එතකොට අයි නෝ අයි නෝ කියනෙ මම දන්නවා යිනෝ අයිනෝ කියන්න මම දන්නවා මොකද පතේ පදේ මයි එකක් ඔන්නගේ තියෙනවා කාග හැරේ ඔවපතේ කියන්නකෝ නොස් කියන්නෙද නෝස් කියැන පොතේ දන්නවා කියන එක මේක ක් නෝ නැවෙයි හොඳේ මේ නෝ නෝ කියල විතරයි කියවෙන්නේ එකන පුදේ සිහලින් කියවෙන්න බෙන මෙහෙම හරි අදකයන්න කියවෙන්න හැ මේක අපිට ඕක කියවන්න පුළුවන් වෙන නෝ කියලා ඔන්න මෙන්න මේ විදියට තමයි මේක කියවන්නේ හරි සව ොතින් දැම්මඒක මේක නෝ පුතේ හරි ක් නෝ කියන්න එපා ිසි නෝ හරි නෝ 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 කියන්නේ මේ කයක්කර කියවන්න පුදේ මේ කයක්කුට සයිල්න්් කෑකුර කියන්නි නෝ කියල කියන්නේ එකොට ව්වකර නොවූ කියල කියවෙන් වෙත්නෑ එතකොට නොකක් නෝ තකොට නො නෝ කියන්නේ දන්නවා කියන එක හි වේං ොෝස් එයා ඒවා බලාපොරොත්තුවයෙන් ඉන්නවා කියල මන්දන්නවා ෆයිනලි අන්තිමටම වීගෙට් වැරිග් අන්තිමටමිතින් අපි අරගන්න නොී ගට්ඕන්බආ මෙතතින් ද අදහස ව ගෙට් ඕන් දෙක එක ගන්න වෙන්න ්‍රේසල් වර් එක අපි නගි වා බස් එකට ඇන් රිටටර් හෝ ඒ වගේ ආප පහ ගෙදරෙනවා මකද අපි කියනෙක් ෙන තමයි මෙතැන්දිී හයිලයි් පෙන්නේග කිය ආපහන ගේන් කියන්නේ නැවත කියන එක ආපහු කියන්න පුළුවන් එතනදි තේරුමපුතේ යම් කිසි දෙයක් නැවත කරනවා ආපහු කරනවා කියන එක. මේ රිටර්න් කියන වචන තේරුම ආයි ආපස්සට ආවා කියන එක එහෙම නැත්තන් තමන් ගත්ත දෙයක් ආපහු බාර දුන්න කියන එක පැහැදිලීද හැදිලිද හරි ගඩ දැහම් ඕආහරි ඕක ආන්ශෝෂ්ටික මාක් කරගන්න හරිවෙරිග ඊට පස්සෙපතේ මංවයාලට දෙන්නා මං හිතාන්න පොඩි මාතෘකා දෙකක් ව

අනිත් දරුවත් ියනා එක්මට ියනකෝ රිසරිහරිපදේචුටයින් තාම මාක් කන්න දරුව කීප දෙනෙක් මට පේනවා ඉයාටට දෙමකෝ ඕකේ ගඩ් හරි දැන් අපට පුළුවන් ඔන්න ඊලාඟකට යන්න ලලිවර ඔවු පතේ කියනකෝ මට දරුව කියෙ එක ඇහෙන දුරින් කතාගන්නවාගේ කියනක බයි බයි මිලදී ගන්නවා බයිමීන්ස් මිලදී ගන්නවා කේග ඔය ඒ දරුව කතා කෙනෙක මට හරි දුරින් ඇහැනි චෝඩියයට හරි එකන අර හඬවල් අතරින් පොඩියට ට හැනෝයන්තම් පොඩිසත් දෙයක් එෙනවාගේ එකක් ම ඒකයි බැල කව්ද කියලා හරි එනිසා ඕන අවධානයෙන් ඉන්න හරි ඒයට පස්සය හරි දැන් අපිං ස්සරහට ඒට සයෝයාලට දුන්නපුතේ හරිද රක්්චනාවක් ලියාගන්න කියලා ඒ දෙකින් එකක් අපි කතා කරමු මේ වච්චන භාවිතය අපි කතා කරන්න තියෙනවා අපිට මේකෙන් පස්සේ හරි අපි මොඩුල් ෆෙවරිට් බුක්ක එක ගැන කරනවාව ෙවරිට ෝට්ම ගැන කරන්නද මේ දෙකම දුන්නා මුොල්ලින් කතා කරන්න මොකක් ගැ හරි දරුව හැමෝම දරුව හැමෝම කතා ඔු දරුව හැමෝම කතා කන්න නිසා කියන නිසා අපි මේක කතා කරමු හිෙනම්ෆෙවරිට් ස් පෝට්ස්මන් හරද මේකෙත් වචනටික දරුවන්ට ලියාගන්න වෙනවා ඒවාගේම මේ රචනාවරද ආඩම් ආයිමයිකකක්කොන් බො පලට මම කිව්වා හැමෝටම ලියයා ගන්න කියලානි පාඩමද හරිොේ පාඩම කියන්න මේ අප මච්චල කතාර ෙස් केවා හරි अच්චපතේ තියෙනවා ෙැරේැර මන්දමයික් ටි බ්ලොක්ක නොයි පාර එහමුත් යාලට හන දවල්ල හන්න වෙන මසේජක්ව මසේජ වලින් හරි මේක පතේ අපි ස්ෝටමන් කිය රචනාව ංලාට කව සයාර්බුක කියියන කෙල ක්ොමගේ සතතිවට ලාස් තිබර ැතිවෙනවට දීපපු වැටි රද අපි ලකෙ ලනට වඩා වැඩිකාල කම්පලිට කරන්න අපි දැන් එකදිකට සාකච්චා කරගෙන යනවා එනිසා ඔන්න දැන් පේච් නම්බ ේ න8 පනස් අටවැනි පිටුවපුොද ඔලගේ අච්චුපතදේ පනස් අටවෙෙන පිටුව හරි.මයිෆෙවරි පොටන් මම කැමතිම මගේ කැමතිම ක්‍රීඩකයා ස්පොස්මන් හරි මම කැමතිම ක්‍රීඩකයා ගැන තමයි ඔන්න කතා කරන්න හදන්නේ බලමු. පලවෙනියට තියෙනවා.මයිවරි පෝටස්න් මම කැමතිම ක්‍රීඩකයා. is kumar sangakkara and also listen very carefully my dear students listen carefully kumar sangakkara is well-known cricketer and he's also a very fluent english speaker and his work nowadays as a cricket commentator and uh, he's very fluent in english he's very good at english and very fluent in english and in uh, very recent days Heන the in the world තෙරන අදදේ හරි දැන් අහන්නකො සරේ කිවටික කියන්න ගේ කුමා සංගක් කාර කියලා කියන ඇත්තටම හොඳ ග් ස්ොට්ස්මන් කෙනෙක් විශිෂ්ට ක්‍රීඩෙක් ඒ වගේමපුොදේයා ඉත්තා චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන කෙනෙක් ුව ඉ Englishි ස්පීක හරිදල You, uh, use mobile phone and uh, ad mobile phone please uh, login into the google and search කුමා සගකාර speech and ල very good at speaking English හරිදඔටකපතය කිව්වේ මේක හන්නෝ හරිදි කුමා සග කාර හරි හෙම කවරු හරි කරන දෙයක් කතා කරත් එකන කතා කරනකොට අහන්නක පපතේ ඉතාම ලස්සන ඉංග්‍රිසි කතා කරනවා හරිම දක්ෂ විදියට ඉංග්‍රසි කතා කරනවා හරිද ඊට පස්සේ ඉන්නශල් කඩපතේ ජාත්‍යන්තර හරිතේ වචනටික කියල දෙනවාේ දැේ ජා්‍යන්තර හරිද එතකොට මේක කුමා සංගකාර ගැන යාල බලදී පොඩ්ඩක් අවධානය දෙන්නේ වා ඒ දේ වලයා කතා කරන්න විදිිය ගැන සහ කුමා සංගකාරදයේ දක්ෂි ග්‍රසි අතිකේ ඒවාගේම දැන්වෙනකොට ලෝක විේෂ්ටතම ක්‍රඩකයක්විදිට ආවනම් කරල තියෙනවා ඒවාගේමයා ක්‍රිකට් කමෙන්ට්‍රේට කෙනෙක් විස්තර විචාරකයෙක් විදියට කටයුතු කරනවා ඉතාම දක්ෂයි ප්‍රසිද ක්‍රිකට ලබ් ඒ විතරක්න එයා තමයි ක්‍රිකට ලබ් එක සබාපති විදියට ඉන්න දැන් අප අතන ස්සරහට මයිවපෝට්ස්මන්ස් කුම සංගක් කාර මගේ තම ක්‍රීඩකයා තමයි කුමා සංගක් කාර කුමා සංගක් කාර කියල කියන්නේහි isගේට් ක්‍රිකට එයා ග්‍රේට් කියන වචන දරු දන්නවා ග්‍රේට් කියන විශිෂ්ට හරද ගේට් ක්‍රිකට විශිෂ්ට ක්‍රකට කෙනෙක් කියන්නේ ක්‍රිකට් ්‍රීඩකක් ලයා ගන්න දන්නත්තංේට් ක්‍රිකට විශිෂ්ට ක්‍රකට්්‍රීඩක් ඇ සහෆෝම කැප්ටන් ේ ෆෝමර් කැප්ටන් මේ වැදගත් වචනයක් මේක ෆෝම කියල කියන්න පතේ හිටපු හරිද ෆෝමර් කියලකනෙ හිටපු කැප්ටන් කෙනෙ එකන නායකක් ෆෝම කැප්ටන් හිටපු නායකෙක් එන බේ හිටපු ජනාධීපතිවරක් කියල කහොමද කියන්නේ ෆෝම ප්‍රසිඩට් හරිද ෆෝම ප්‍රසිඩ් ප්‍රසිඩට් කියන නනාධීපති

ri lanක දැන් දරුව මයික්සන් කරන්න වශනෑ මයිකොන් කරන්න නැතුව මේක ටිකක් සද්ධෙන් කියවන්න මට පේන දරුවන්ගේටවල් දිහ ලොම හිතාගන්න පුළන්මං කිව පසයක කියන්න මොක දෝක බැදගත් රචනාව පාඩන් කරන්න ඕනේ හරිමවපට

sriී lankan cricketක දැන්ය අපි දෙවැනි කොටසට සගක් කාර is one of the සංගක් කාර කියල කියන්නේ isබ පස්බස් කියනත අතිදක්ෂ හොඳම බස්ම පිතිකරුවෙක් එ තකට සඟගක්කාර කියල කියැන අති දක්ෂ පිතිකරුවෙක්ඉ ඉටන ක්‍රකට ප ඉන්ට්‍රශල් කියන වචනය දරුවෙක් හවා ඉන්ටර්න ක්‍රකට් ජාත්‍යන්තර ක්‍රිකට් වල ජාත්‍යන්තර එතුොට ලංකාව විතරක් නොවෙයි නොට ලෝකඉන ක්‍රටබස්බස් අති ජාත්‍යන්තර ක්‍රට ්‍රඩ එක ඉට ත්තන්තර ක්‍රකට් ක්‍රඩාව දක්ෂතම පිතිකරුවක් තමයි සංඟකාර හිහැස්කෝඩ් එයා ස්කෝක්‍ය පතේ වාර්තා කරනවා කියැන ගහල තියෙනවා හැස්කෝඩ් එයා වාර්තා කරලා තියෙනවා ලකුණු රැස් කරගෙන තියෙනවා මෝදැන් හරද මේ තසන්දා හා මේක බිඳුව හරිද මේ මේ බින්දුව තකට මේ ඉලක්කන් තුනාපිකැන සයේ තකටහහත දාහයි දාහේවෙ කොහක් එකට කතු වෙලාපි කනවා එකොලොස් දාහය එතකට1000 හරි1,000 අන්න හි හැස්කෝඩ් මෙ වාර්තා කරලා තියෙනවා1,000 ලකුණු එකොලොස් දහසකට වඩාමෝදෑන්1,000ඉෝෙ ඉන්ටර්නශකට සෝා පොේ බොටෙස්ටන් පොතේ ටෙස්මච් එකක් කියල කියන්නේ හොඩක් කහගන්නකෝ දෙලලීටම්ීගබ හටෙස්තරගයක් කියලා කියන්නේ එක කණ්ඩායමක කොස් දෙනෙක් න්නවා බැඩ් කරන්න ඒවාගේ ටීම් දෙ එකක් අතර තමයි මැච්චක තියෙන්නේ එතකොට ඒ කණ්ඩායම් දෙකටම පුොතේ ලැබෙනවා අවස්ථාවන් දෙකක් පලවනිියයට ඔන්න එකටීමක් ගහල කොස් දෙනාම උු් පෙනවා රස නි ටීම එක කොස් දිනාම ගහ ු් පල තව පහරක් ලැබෙනවා එකන තවපරක් එකටීම එකට දෙපාරක් ගානය දෙවරක් ගානය අවස්ථාව ලැබෙනවා මුළු දවස්දාන දවස් පහයි එතකොට දවස් පහක් කිය කාල තු ලද ටස් මච්චක් කියනෝ තකොට ස්පරිට්වල හන්ඩ ඉන්ට්‍ර වන්ඩ ඉන්ට්‍රශල් කනට ඕව පණහයි හරිද ඕවර් පණහයි එතකොට ඕව පණහට ගානේ ටීම් දෙකටම ලැබෙනවා බැඩ් කරන්න එතකොට ව ඉට්‍ර ්‍රිකට් වලයිටෙස් සරඟවලයි ලකුණු එකොළුස් දහසකට වඩා ඔහු වාර්තා කරලා තියෙනවාහිහැස් ෝල්ෝොන් එය ඒගේම බොන් කියන්න පොතේ දිනවා හරි හස් ෝල්ෝවොන් ඒගේම දින ලතියෙනවා හැස් ෝල්සෝොන්නේ එයා ඒවා කියම දිනල තියෙනවාමනි ඉන්ටර්නෂනල්වෝඩස් ගොඩක් ජාත්‍යන්තර සම්මාන වෝජස් කියන්න සම්මාන පොතේ සදව් වචන ලියනවද ඕ කිවට මන්දැක්කෙන ැල්ලි දනවා හරි පතේ ලියන්න ඊට පස්සේ අනිත්දරුවෝ කොහොමද හරි ඊලාගේක පතේ award like්‍රිටද වසරේ ක්‍රකට් පීඩකයාඇටද වසරේට්‍රකට ක්‍රීඩකයා ව ඉනශල් ක්‍රට එක් දින ජාත්‍යන්තර ක්‍රකට් ප්‍රීඩ කයා විදියට මෙයා සම්මාන රසක් දිනාගෙන තියනවා ඔයාපතේ මතක තියා ගන්න වට මේටිකහිහම ඉන්ටනල් awardස් එතෙන්ටෙනකං යාලි වුව මැති තුරටක ියන්න නෑබද මේ ටෙක්ස් ුක්ගේ තිබුණනට තින් දරුවට ගැනවාට පුළුවන් මතක තියාගන්න පුළුවන්දරු මක තියාගන්න. ප්‍රචනාවට පුොදේ වාලයි හිටිය අනන් දෙවනි වාර විවාගගේ රචනාවට එන්නන්නේ මයිෆෙවරිඩ් බුක් මයි පෝට්ස්මන් ෙවරිට ෝටස්මන් වගේ මාතරුකාාවක් එතකොට අමාරු. හරි ඉති දරුවට ේවා දැම අච්චපතත් එක් අපි වැඩි කරගෙන අදම මේ කොට දැම අච්චපතාව ගොඩක්කාලක දමේ අ්‍යවශ්‍ය කොටස්. කොට ේදවල්ක් පතේ වැඩස් සරහට කරග ඇති යොදරුවට පේවා මේ කොච්චරදුරට ඕොද කියලා මේ වචන මේ පාඩන් කරනේවා එනිසා නේදුවේ පුතේ කම්මැලි නැතුවෝ හොඳ දරුටික වගේ මේ හැම දෙයක් ගැනමු පරිමවදාානයදෙන් හරිද හරි ඊට පස්සේ මොකද ළංඟ ඉටය නම් මෙවා පාඩන් ගන්නවා හරි ඩික්ටේෂන් පාඩන් කල්ලා මේවා පාඩන් අරගෙන ඊට පස්සේ තරු අරගෙන පෑගි අරගෙන ම විකුණලා හරි එෙමනිෙක් මතකයිඒ ආයතනල හය ළමයිටික හිනා මූන් හොයනවා තරු හොයනවා හරි අපි එහෙමයි වැඩකර එතකොට සා ඩික්ටේෂන් වට හැමදාම කට්ටිය හොඳයි දා හතරක් පහළුවක් විතර හැමදාම වචන දහයෙන් දහය දහයෙන් දාය ගත්තා හරි ති ඒක අන්තිම කාය වෙද්දි ලළමයිඒකට වැඩිපු එකතුනාා ඇති ඒකත් එක් පොතේ හොඳ මට්ටමකම හිටිය දැන් අපිට මේක්‍රේ හරහා පාලට ික්ටේෂන් ටෙට එකක් යන්න ම ්ලන් කරග නවා ෝර්ම් ලින් ග ෝම් ලින් තකොට ඔයාට අක්ගාලා ඒක වච්චන දැක්ක ගමන් ඒක තේරුම සිිලෙක් කරන්න වෙනවා දොර වචනෙ දක් ඒක තේරුමටවා හරියක් දාලා ඕක කරන්න දේන එකො එහෙම වච්චන පනහක්විත දනවා එතකට පනහහි කියේදදිගල ඒේ බලාගන්න පුුවන් අඩුවෙන කටියට මොනො හරි දෙ කරන්න ඕන හරි පොඩ චලන්ජ එකක් විදිට එන්සා මේ වච්චන එකතු කරගන්න පාඩන් කරන්න ඉතා වුවමනාවෙන් වැටික කරන්න හරි හරි ට හිදන් රන්් ද එකදිකට වැඩරද දරුවන්ටම වහන්ේ ඇති හරි අදහසක් ලාස් තිය ඇති දැනුත් එකකට මි ියනවානනි දයද දවසම ලි්ුව එක කරේ දරෝටික ඉතිං ඒකයි චුට්ටක් කතා කරේ හරිද ඉතිං කොබලන මහන්සය පුුදුවම වතත් තුස්සං ඉවරයිටක් ගාල ඇහුව විතරයි හරි හරි මහන්සේනේ කියලවන්න කීපදන කත්තුු සංගන්නවා සමහරුුණන් නෑ කියන නෑ අයවොලුවනන් හතේනගව අත බෝර හරි ඊටවස්සේ අම්මලත් නෑ කියල කියන අම්මලනන් ෑ ළම යෝුඩු හරි ඉතිං එහෙමයි චුටි දරුවන්ට මහන්සේ ඇති හරි ඉතිං මොකද කරන්න අපේ මේ ක්‍රමින් දැන්ම කතාබහ කරලා හෙමින් පුතේ දුවේ කියලා පුතේ මේක කරන්නේ එකයි නැතන් යාල කෑගහ තරම හැට මගේ හුසම ඉරවෙනවා ඇලට උත්රදීලා හරි මේකෙනෙක්කින්නො මේකම යිතාව කෙනෙ කොන්න හනෝ ඉතිං මං එහෙම තරහගන්නේ ලට හැහි නැතිව වෙන ප්‍රශ්නවා දැන් පාඩමේ ඔන්න ැදක් කරගෙන යනවානි මැදක් කරගෙන ගල් ඔන්නන්නේ පාරමි උගන්න යන්න අතරටක්ගලා ඔන්න එත දරුවක්හනවාඇ එකැන මේ වන්න දේල්පුතේ හරිද දරුවෙක් අහනවා සමන් දැංගාවේ මොකද කරේ කියලා මං කොහොමද පුතයකට උත්තරයක් දෙන්නේ නෑ අපේතුම පැයක්විතර පක් වෙලා ඔන්න දරුවක් අි කියෙන මේ තියන තත් එක්ක හෙමෙනවා ඔවු හරි ඊට පස්ස වනේ කකාර යාන දන් දුවල දුවල ඇවිල්ල කට්ටියසමන් දැන් සම්බන්ධුනේ සමොකද හරේ හරි එකකොටපේමක් කොහොමද දෙක උත්තරයයක්දන්නේ හරි ඉතින් ඒ මං පහැදිලි කන්නවා කොත අපි මේ ගේ සතිය කොට කරන්නේ මේ මෙන මේ පිටුව මේ අභ්‍යසය බලන්න කියලා හරි ඉතිං ඔයාලගේ කලාසකහම පාලු නැහ ඇතට මහන්සේ හරි ල වැල ක්ලාසිකද ලොකක් වයල්ලක් කලන ගල්බිල්ලවාගේන්නේ ලොගෙන් උත්තරයක්ගන්න පුොතේ හරි ලිව්වද නෑ සද්ධයක්වත් නෑ ොේ ලිව්වද ඔස යන්තන් ඔන්න එක්ෙනක් කියෙන ඔව කියලා හරි එක්කෙනයි ඒර යාලගේ කලාසික පාලුනෑ හැබැයි මහන්සිේ මොක දරකමං එක පාක්කැද ගොු ියලත්ති වරයි ඔක්කො ඩිවරයි යනාට පතක ලයි කලාසික පාලුනෑ හරි හොඳයි ඉතිං සමහරට මයිකොන්න එකේ තියෙනවාවටේ පිටේ සද්දහනෙනවා අම බනිනවා හරි ඒගේ දවලුත් වයෙනවා ඉති හම දව නරට ොන්යින් ලාසස් ල් යන තින් ල හොඳයි චුරිිදරු සැල්ලකිල්ලිින් මෙ පාවිච්චි කනවා අවධානයත් මෙහහිට තියාගන්නවනපති දැම අද දෙක් සහරදරු චරරි නංගිල මල්ලිලක් හුර තල් කනවා හරරි න නං හරි මල්ලි හරි දුවන්ග විල්ල ඇන්ගේ හැපිල පොඩිතල්ලුව දල දලයනො හරි ඒට පස්සේ සහරලාට ලංගීන්දගෙන හරට එබිල බලනවා අය මක්ද කරන්නකිය හරි එස හෙමේව තියනවාඊඩ පස්සේ ඒ වගේ තියෙනවායිති හරි ඉතිං එක හොඳයි ය දැනුත් තින්නවා චටිමල්ලි කෙනෙක්මට පේනවා මං කියද ඔන්න දඩබඩ ගාල දුවනවා හරි මෙම දුවන්න ඕන්න දදාහගන්න කමක් නෑ හරි ඉතිං මේ ඒ වගේ දේවල් තියෙනවා නිසා වදානය නැති කරගන්න එපාපොතේ හරිද අවධානය නැති කරගන්න ඇතුව වච්චනැටි කළියන්නන්නේඒ දේවල් කරගන්න උපරිම මේ වැඩේ කරගන්න ඕනිෙ හිතන් අපිට බල් අපි බලමු අපිට මොුණ ගැහන්න නම් දැම්ම බැරිව හුණ ගැහුණත් යාල මුණ ගහනවෙෙන අන්තිමට මොකද හයවසර දරුවන්ට පාසල් පටන්ගන්නන්නේ උසස් පෙළ පටන් අරගැන හට පස සාමාන්‍ය පෙළ පටන් අරන් එය දහය නමය අට හතා හය හයවසර ඇදදි වාල නිකං ස්කෝලිගේ නෑවගේ තමයි මකද පහවසර ස්කෝලි ගේත් නෑ හයිවස ස්කෝලිගෙත්න එකක කැලිීම හතරෙන් හට වගේ තමයි හරි එනිසා නහෙමවෙන්නතුව වැඩටි කරගන්න මොකද මේ පට පේ නොකත මේ අමාරුයි. හරි පහවසර වගේ නෙවෙයි මේ තිය දවල් අමාරුයි. න ගොඩාත් දවසකට එකතුවෙනවා ඉතින් සහර දසට අප ඩක්ටේෂන් දීවර කරන්න දැ එන්සාපේවා පුළුවන් තරම්පුතේදේ වැඩටික කරන්න හරි ඒලට කම්පෙති තැරිලා මන් කන් දෙක නෑවගේ සහරම ඉදිහා බැලුවමයි යර හෙඩ්ෆෝ එක හගැෙනනිඳදලාහන්දක ඇතුලට මගින් හරි දැ න් Onlineන් පන්තිවරලා මයි පන්තියනකොට කන්දක නෑවගේ මුහෙම දෙ පැත්තර මූුණ ිල බලන්නවන දඳගක තිීදකරෙන හරි ඉතිහෙම ඒම තියෙනවා එනිසා ඒ වගේ අ ගැටලු තියෙන ෝයි දේවල්ල දරන්ට ෝජ කරන නිසා සබද්දදාගෙන හන්න ෆෝන් එක හරි කෙලින් තියාාගන්න ඉව නියමි දුර පරතරේ තියගන්න කොන්ද කෙලින් තියන් වා අඩි වෙන්න වතුර වී දුරක් එහෙම ලගින් තියාගන්න ඒවගේ දේවල් කරන්න හරි ඒව සමහරන් කැර පුදවල පැදදිි පැදදි කරකි කරකි තින්නවා සමහරු පැදදිි පැදදිින්න හමතියෙනවා හරි කොහරිරග වන්නේ හරි අවධාන තියාගන් හරියඔන ොඳ හුමක්ගන්න කොහොද හුස්මක්ගන්න නතිී බද හුස්මක්ගත්තම බෙල්ලස්න්න විදියන්නේ මර ගාල්ර හරරි එහමෙන හොඳ හස්මක්ගන් හරි ඔන්න දැන් අපි ්‍රේෂ් අප යන් ස්රහට චුට්ටක්හිඒ ඔහු වෙනවා ඒ ඇන් ෝල් රව පොේ ඔෝල් රෞන්්ඩ කියනන්නේ හැම පැත්තම රව්මනුස්සෙක් නවෙේ තැ ඕල් රුන්්ඩ එක පරක්ොන්න චුඩි දරුවයි කියනවා ඔල් රන්ඩ හැම පැත්තම රවුන්්ඩු හරි එහෙමන වෙයි මේක පේ ඕල් රෞුන්ඩ කියන එක අදහස තමයි හැම අතින්ම දක්ෂයක් කියන එක. එකන බෝල් දන්න කීප් කරන්න ඉට පස ෆිල් කරන්න ඊට පස්සේ බ බැට් කරන්න ඔය හැම දටම දක්ෂයි කියනෙ තම අදහස ඔෝල් ුන්ඩ සිංහල වචනපුතයකට එන්නේ හැම අතින්ම දක්ෂ.ෝ න්ඩ හැම අතිම දක්ෂ දැන් අපේ පුංචි දරු වගේ අපේ පුංචි දරුව හමතිම දක්ෂයි චිත්‍රන් න්න දක්ෂයි නතරන්න දක්ෂයි ගන්න දක්ෂයි කියගෙන ගන්න දක්ෂයි හරි. රිහි කූල්ස් ඔන්න මයික එකක් ඔොන් වෙච්ච සබ්දයක් කනවාමු හරි ඔබ ද හරි වන මයි කෝස් කරා හරි ඊළඟ එක හික ඩියරි කියන්නපතය අතර තුර කියන එක හරිද මෙන මේ වචන ඩියරිRIරි රිහි කල් එයාගේ පාසල් දවස් අතරතුර එගැන් ස්කෝල යන කාලේහි එබෝන් ට පුතේ එක්සන් කියලා වචනයක් අහල තිය නොද යාලා අයිකාගෙහැරි මරි අන්න හරික්සල කෙනෙකෙත ඒරම මොක්ද බොතේ ය එක්් පාහලතිය වචන එස් කියල වචන යා ලති අන්නහරිතේ විශිෂ්ටයි කියනෙ ඒ නිසා හොඳට මතක කියාගන්න එසල් මෙතන අදහස පොදේ එක්සල්ඩ කියැන විශිෂ් තත්වයට පත් වනා කියනෙක් ොේ ම එකක් හොඳ තියවා සඳයිකෝන්ලා නෑමං ඕ් කරවන දැන් කනුත්මයාගේ මයි පෝ් කර ප්‍රපාර මයික්ස් බලොග් කරනවාම දෙ කැනබොදේ අතර තුර කිය මොකද පතේ හරි එ එල්ඩ කියල කියන්නේ අති දක්ෂයි කියනක අති දක්ෂ වුණ හම නත්තම් අපිට කියන්න පුළන් විශිෂ්ටත්වයට පත් වුණා කියලා එල් විශිෂ්ටත්වයට පත්වුණා පය කමිද වචනපතේ නවා භශෂාවතලළඟට තවයක් න එක්ෙල් කියලා එක්ල් කිය පලවා හරිනවා හරි සවා කියද්දි අහදදි හරියට හන්න විශිෂ්ටත්වයට පත්වුණනා කියන්න ඕනෙකට එලේව කියලා දාන්න වෙන ඕොනැත්තම් විශිෂ්ටත්වයට පත්වනා එසෙල් බොඉන් බෝධ් කියනපතේ දෙකේම කියන එක බෝ බො in පෝට්න්ටඩ ස්පෝට්ස්කෑන ක්‍රීඩාඇන්ටඩ ටඩස් කියෑනෙ අධ්‍යන වැඩ ඉගෙන ගන්න වැඩ එතකොට ක්‍රීඩාවටයි ඉගෙන ගන්න වැඩවලටයි මෙයා අතිදක්ෂයක ෝමඩ කුම සංඟකාරරිස ලෝය බයි පොෆිෂන් ෝකේ හිස ලෝය එයාපතේ ලෝය කෙනෙක් නීතිනයේ කැත්තටම ගෘතිීන් හරද එයා ලෝය කෙනෙක් ඒවගේම ඉතා දක්ෂ ප්‍රට් වඩ මොකදපතේ බෝ කියෑන දෙකේම කියන එක බොඉන් ස්පෝට්න් ස්ටඩිස් කැනපති ඉගෙන ගන්න වැඩ අධ්‍යන කට යුතු අ්‍යන කටයුතුඕනි ඉළඟටට එනව අලුත් වචනයක් හිගරටරටේඔරේට කියල කියන කතිකයාඔරට කියල කියන කතිකයා හිස ගුටට මෙයා ඒ වගේම දක්ෂ කතිකයෙක් අති දක්ෂ කතිකක් ඟට කුම සංගක් කාර ලෙජන්් ේ ලජන්් කියලන තාවවච්චනයක් ෙනවා ලෙජන්් කියන රාවපුරතය කුමා සංගක් කාර ඉස ලජන්් කුම සංග කාර කියල කියන පුරාවුරුතය මොගේ ඇහුනෑ ලජන් ලජන් කෑනෙබදේ පුරාවෘරතය ගැන කවදාවත් විනාසවෙන් නැති ම අපි රාවනා ගැන කතා කරන්නේ දොට රාවනා කියන්නේ පුාවෘතයක් හරිද ඔන්නොයි වගේකක් එතකොට ඔන්නොයිගේ අඩිය එකක් අපි කියන ලෙජන්් කෙනෙක් ලෙජෙන්ඩරි කරක්ට එකක් පුරාවෘතම චරිතයක් ලජන්ඩ් පුරාවෘතයඉන් ස්්‍රී ලංකන් ක්‍රිට ශ්‍රී ලංකා ක්‍රිකට්වල පුරාවෘතයක් තමයිපතේ කුමා සංගක්කාර කියල කියන්න හරිද හරිඩි පොේ යි මයිකක් කොන්න එකේ තියෙනවා කවද දනුක්නුමං ඔ් කරා හරි එට හි කඩ toෝ country එයාපතේ සම්පතක් ක්‍රෙඩිට් කියලා කියන්නේ සම්පත කියන එක හරිද කඩිට් එකක් කියල කියන්නේ ඉතා වටින සම්පතක් කියන දහස සම්පතක් එහෙම නැත්තන් ඇත්තරම නම්බුවක් හරිද. කොට මෙ අපිට හරි ලොකු නම්බුවක්ට හෙස්ස් පෝට් එයාගේ ක්‍රීඩාවට ඇනවල් කන් අපේ රටට හරි දැගන ගොඩා කේවයි ගෙන ගත්තා හරි දැම්පතේ මෙහම හා ම හරි බතුර ොන්නොන්න විනා ඉංකිිල වතු්‍රටි එකක් බිලනක අන බොනෝසරලු හරි මට වැලගේ තොල් කියවන්න පොළුවන් කැමෙ කෝෆ් කරන්න දුවන්න ඕන්නෑ මයිකෝ් කරන්න ඕන්න සාමානයෙන් මටපත තොල් කියව හර මගේ ස ල්ල කරන ොද කියල ස්ක්‍රීන එකක්න දගන ලගන්නන්නේ එකනෙක් ට බො බොෝසක හරි හරි තැ අතරික් වන්නන් දල කිල බීලෙන් විතින විනිච් විනාඩියක් ඇතුලද දුවලෙන් දුවනි කියල බිල්ල කඩාගන්න පා ගිහිල්ල එන්න පති. රිසරේ කට්ටනස විඩියක දේවන්නවද ගරප්ටකට හරි පතය දෙන්න අප පතේ ඉළඟට ඔයාලගේ පාඩමේ ආන්් මිනෝලීස් කිිචන් ඔය පාඩේ මුල් කොටස පටන් ගත් අපේ හරි ඒට පස්සේ ඒක මට මතකයි පස්වනි පාඩම බර් ක් එකත් කම පුතේ හරිදු බර්ොක මොකද පතේ අනි රචනාවපි පස්ස දවස කරමු හරි අනි රජනාවපි පස්ස දවස කරමු දැන් එන්න හොඳ දරුවාගේට යවු් එකට ප ස ඊළග සිකුරාද පන්ති නැද්ද ඊළඟ සිකුරාදාද සනුසුරාදා ඊළඟට සිකුරාද ගොඩක් තුරට පොතේ තියන්න පුළුවන් වෙයි හැරිද අපි බලමුෑන්ති ති එන්න හරි අපි බලමුකෝ රිය ති්පුුණත් තිබ නන දව තියමුසෑ නතිය දවල් පපතේ දවල් මෙහෙමයි දවල් තිබොතින් අපට සිගනල් ගැටලු තියවා ති මුණන් පස්සේ හරි අපි බලනකෝ කෝල හන්දි තිේ නොසර තුනන් මාය පස්සේ හරි පෝලනමා හඩ තියම්කෝ දපුතේ ඇතුන හමාරිද හමාරෙන හන්දියමු හරි අපි බලමුකෝ දැන් නොක්කමල අපපුර බිලහෙ එ නැදී අපි අංපුතේ ටියුට් එකට නව්ලු හැරදටිය මේක පුතේ මෙන්න ඔයාලට මේ පේන කොටසේ මේ ටු් එක මේ ආන්ට් මිනෝලීස් කිචන් කියන කොට සි කතාර පෑයාලග අච්චුපතය අපි මේක කතා කරා කොටසනිසාට ඉළංඟට තියන වැදගත්ම පන වැදගත්ම කොටස තමයික මේ තින පේ තුන්වැනි පිටුවේ පේෂම්බ තුනි පිටුවට එන්න හැමට වු්ගේ ටවු් එක ැති දරුවවා සිංහල නොටක ලයාාගන්න එවටක නැති දරුව සිංහලෙන් නො හරි පතේ බලමුෝ මටත් පොඩ්ඩක් වහි නෝ ොඩක් නවෙේ ටිකාක් හරි ඒම ද අපිර ටවි වන්ට පි කර කලින් ටෙස් බුක්් එක අච්චුප පාවිච්චිකල අපි යකටස්්ටි කරා මටි කරා සම්පර්ණ කරන්න ඕ ඔබ දේම කරට මක්නෑ වචනටිකල්ුතෙන් ලයාගෙන එවස ියු් එක එක්සයිසික සම්පූර්ණ කරන්න දැන් අප ේෙනවා ලුත් කොටසට බලන්යජ of කපිටල් Letස් පතේ වා දන්න කොටසක් අපිට මතක් කරගන්නයි තිේන්නේ ලියන්න මාතෘකාව ලඟින් සිංහල අදහස යසේජ කැපිටල් ලට හරි මේක අදහස තමයි පතේන්න ඔව ඉස්සරහිං හෝ පිටිපස්සිං හෝ යා කැමති තැනකින් වාට ලියන්න පුළුවන් කැපිටල් අකුරු භාවිතය හරි ඒක පතේ පාපිල් ප්‍රෙස්වෙන්න නෑ හරරි සිංහලෙන්ම ලියන්න හැදුවේ සිංහලෙන් පාපිස් පාපිල් පස් වෙෙන්නෑ එනිසා අප එක නොලිය එම තමයි පතේ ගැහවේ ඒක මේ කමෑන්වල මොකක් හර එර එකක් යනවා හරි යසේජ කැපිටල් ලටස් ේ කැපිටල්ලටස් ලියන කැපටල්ල අකරු භාවිතය දැව දන්නවා පොතයි ඉංග්‍රීසි භාෂාව තියනවා අකුරුජාති දෙකක් මේ හෝඩිය සිපල්සිප මොද මේක පොතේ මාතෘ කාව තියනවන යුසජ කපටල් ලටස් කියලා මේතින් එතනින් සිංහල තේරුම චූටියයට ලයාගන්න කැපිටල් අකුරු භාවිතය කියලා ඔන්නොක තමයි සර්කව හරි දැන් ඔන්න හොඳට හගන්න හවෙෙන එකපුතේ මේ ඉංග්‍රීසි භාෂාවයා දන්නවා කැපිටල් සහ සිම්පල් කියලා අකුරු ජාති දෙකයි මෙන මේ වගේ එනාකුරුවලට හරිද මෙන මේ වගේ එනා අකුරුවලට අපි කියන්නේ කැපිටල් අකුරු හරි ඒ ඕක දන්න එවාස මේකේ කවු් මේ විදිට යිනාකුරුුවලට අපි කියන්නේ සිම්පල් අකුරු හරිද මේවා සිිම්පල් කොට අපි දන්නවා පුතේ මෙන්න මේ කැපිට ලකරු භවිාව වන්න තැන් අන්න ටික තමයි අපි මේ තවදුරට කතා කරන්න හදන් හරිද පලවෙනියක පුොතේ මෙන්න තියෙනවා දෆස් ලට වාක පලවෙෙන අකුර ශුද්බියල ඒ හොඳ එේ එනම් දරුව දන්නව ඇති මතක තියෙනවා ඇති අපි ඒකොට සත් මොතක් කරගෙන මේක ඉගෙනකම් ලියනපදේ මෙහෙම? එදන රූල ලියන්න වාක්‍යක පලවෙනි අකුර වාක්‍යක පලවෙනි අකුර වාක්‍යක පලවෙනි අකුර ආරික! කැපටල් අකුරක් විය යුතුය வாචක පලවෙනි අකුර කැපිටල් අකුරක් විය යුතුය මේක උදාහරණ විදියට එතන ල ජයනපද. රූලෙන් තමයි එතන රූල හරි ඉඩ තියන්න තැනකින් එතන අපි සිංහල අදහසලි වට පහලින් යන ෂේෂස් ල ගිටා හරි අය ගිටාරය වාදනය කරමින් ඉන්නවා ඒේයකන් යි වඩදී එස්සාකර හලයිට් කරන්න මකද වාක්ක්‍යක පලවෙ යපුර කැපිට සිංහල තේරම යන්න ඕනද සිංහල තේරම ලියන්නඔඕ නෑැපතේ හරි ෂිෂ් පලයි ගිටා ගිාරයක් පවාාදනය කරමින් ඉන්නවාඒ එස්සකුර කැපිටල් වලින් ලියන් එතකට වාාකක පලිනිකර අනිවාරෙන් පු පොේදුවේ මතකතියාගන්න කැපිටල් ලකරක් පෙනවා කියලා හරිද කැපිටල්ට ුබිය කැපිටල්ට වාර්ක පලවිනියක්කුර කැපිටල් හරි දැන් අපි දෙවනියකට මෙන තියෙනවා න පො මේක කියනවා හැම කොටසක්ම පුද්ගලයකුගේ නමේ එතකොට කෙනෙක්ගෙන් නමේ හැම කොටසක්ම බිගන් ස්වීත කැපිටල්ට පටන්ගන්න ඕනේ මොනාකුරකින්ද. කැපිට ලකර ළඟ පොයින්් එක දෙවැනිියගේ රෝල ලියන්න පුද්ගලයන්ගේ නම් පුද්ගලයන්ගේ නම් ලිවීමේදී පුද්ගලයන්ගේ නම් ලිවීමේදී නමේ සියලු කොටස් නමේ සියලු කොටස් නමේ සියලු කොටස් පුද්ගලයින්ගේ නම් ලිවීමේදී පුද්දලසේ නම් ලිවීමේදී නමේ සියලු කොටස් නමේ සියලු කොටස් කැපිටල් අකුරකින් කැපිටල් අකුරකින් ආරම්භ විය යුතුය පාරම්දෝිය යුතු හරි අනමං නම් දෙකක් ගත්තා හරිද මං නම් දෙකක් ගත්තා මට පේන්න තියෙන නම් දෙකක් ඕකේ බලන්න පොතේ මේ නම් දෙකේ හෂිනි පාරන්දයා හරිද මේකේ පේන්න තියෙන නම් දෙකක් ගත්තේ හරිද එතකට හශිනිි පාරිදය කියනෙේ ච්චකුර කැපිට ඊට පස්සේ පී අකුර කැපිටල් හරි ඊට පස්සේ පවනි සංසලා කියනගේ පී අකුර කැපිටල් එස්සකුර කැපිටල් හරද මේ නමක් නම ලියදදි හැම කොටසක්ම කැපිටල් ලකුරකින් පටන්ගන්න ඕන උදාහරණයක් විදිහයට තමන්ගේ නම ලයන්න හොම කැපිටල් ලකරු සිම්පල්ලකරු හරියට පාවිච්චි කරලා ඒ ලියන ගමන් ද ඒ ලියන ගමන් habe යාлуුගේ namaුtliaga. හරි අපි අං ඊළං එකට මේක පතති ඊළංග කොටස තියනවා වී ක for ලියන්න එතනින් ඇද මේ කොටසේ තුංවෙනිකෙන් ලයා ගන්න පුද්ගලයකුගේ නමේ පුද්ගලයකුගේ නමේ පුද්ගලයකුගේ නමේ කොතනද තුන් එක පපුතේ මේ තින්තඩ්වන්න්නවටක නැති අය පොතේ පොයින්ට එක විදිට මේකත් සයාර් පුුක්කකේ ලියගන්න තව්ටක ඉක්මනින් ගන්නක් සහත්වට ඉක්මනින් අරගන්නපුද මොකද පොතේද්ුගේ නමේ පුද්ගලයකුගේ නමේ මුලකුරු මුලකුරු පුද්ගලයකුගේ නමේ පදේ පුද්ගලයෙකුගේ නමේ මුලකුරු මුල මුලකුරු අහලතියනන්නේ නමේ මුලකුරු මුලකුරු දා පිහිතමුයාගේ ඔවු මුලාකුරු පොතේ ඒගැන ගේ වාසගම ස ගම කෙටිකල්ල ලියනකොට එන මුලකුරු හරද වාසගම කෙටිල් ලියනකොට එන මුලකුරු. පුද්ගලයකුගේ නමේ මුලකුරු කැපිටල් අකුරුවලින් ලිවිය යුතුය කැපිටල් අකරුුවලින් ලිවිය යුතුය ලිවිය යුතුය හරි බලන්නක පොතය උදාහරණ ඔවුට මේ ඉල ඉංගලි්ලින් ලියනව නම් පොතේ හොඳයි ඉංගලිශ් වලින් ලියනවනම් හොඳයි කැපිටල් බලින් ලිවිය යුතුය යඋදාහරන මේක ලියාගන්APල් පෙරේරා මේක තේරු මහන්්‍ය එපාපතේ නම හෙම නමක් නෑ මේ මුලකරුවෙන් නෝ නිසා තමයි මංයාටක්වේල් පෙරේරා මෙ මේ විදියට නමක්ක මුලකර ලියනකොට ඔයි C කන්නංගර ඔයා ලියනකොට මොකදපතේඔ ඔයාගේ නම දැම්මත් කමක් නෑ පිනිිෂ් හරිප මොකක්ද ධර්ුවක්ම හර හනවා තමාගේ නමලන්නදපද කමක්න ඒ උදාහර එකක තමන්ගේ නමත් යාල්ලිය වැට කමක්න ක හරි ඉක්මනින් ලියම්පතේ නැත්තං අපට වෙලා හරි නැත්තම් අපිට වෙලා මදිවෙයිෆෝත්වන් හතරවැෙන එක මෙ අලුත් වචනයක් තියනඋපතේ ජෝගොෆිකල් නේම් කියලා හර දෙේක සිංහල එකේ දෙදවයාලාලට තේරේ ලියන්න මෙහෙම බූගෝලිය නාම ූගෝලිය නාම භූගෝලිය නාම කියැන පතේ අපට මේ බූගෝලය ඇතුළේ කියැන මේ පොළවේ වටේ ලෝකෙ පේනදේවත් ද පේන දවල් කැන තියන දවල් එකන අපි ගොඩ නගපු දේවල් කියන දහස නෙවෙයි ඔය ඉර හන්ද කන්දුව වගේ යි බූගෝලී අපට දකින්න තියන දේවල් අපි ප්‍රකාශරදී ඒගේ වෙලා අපි කැපිටල් ලක්කර ාවිතා කරනවා ලයන්න බූගෝලීය නාමරි ූගෝලීයනාම ලිවීමේදී ලීමදී කැපිටල් ලකුරු මුලින් යොදයි කැපිටල් ලකරු මුලින් යොදයි උදාහරමක කලියාගටක්ගාල ස අරවාක කියන්නකෝ බූගෝලීය නාම පද ලිවීමේදී ඔබ දෙමේදකලියන් බූගෝලීය නාම පද ලිබීමේදී කැපිටල් අකුරු මුලින් යොදයිිි හරි ඉවර ඉවරයි ද සාම ලියනෝ කියමට පේනවා කීපදන ක්මට ලියන් හරි ඊකොේ එෆවන් පස්වනිියකට එන්න මෙන්න මේක හොඳාව දානින් ලියන්න මෙහෙම ලියන්න පාරවල්බල නම් පස්වැනිියක ඇයට දෙ ලියන්න ඕනපුදේ පාරවල්බල නම් සනුත්පුතා යනවද නෑමේ මේ සෙන්නුත් හරි පාරවල්වලනම් ගොඩ නැගිලි වල නම් පාරවල්වල නම් ගොඩ නැගිලි වල නම් ලිවීමදී ලිවීමේදී පාරවල්වල නම් ගොඩනැගිලිවල නම් ලිවීමදී මුලින් කැපිටල් අකුරු යොදයි මුලින් කැපිටල් අකුරු යොදයි හරි ඔු උදාහරණයක් දැමස ඉමදුව රෝඩ් ඉමදුව පා රි ඉමදුව රෝඩ්. සෑ අයි කියන්නකෝ. පාරවල්වල නම් ගොඩ නැගිලිවල නම් ලිවීමේදී ආරවල්වල නම් ගොඩනැගිලිවල නම් ලිවීමේදී මුලින් කැපිටල් ලකුරු යොදයි මුලින් කැපිටල් ලකරක් තියන්න ඕනේ ලින් කැපිටල් ලකුර යොදයි උදාහරන ලයන් මදුව රෝඩ් හරි හොට ඊළඟ එක අනිත් උදාහරණය ලියන්න බිල්දිින් එකක නමක් ලියන්න කො ඟ කලිය ගන්නනපති අේසේ කර බිල්ඩි අබේස කර ගොඩ නැගිල්ල හරි. ලනපත එළඟට හයවිෙනියක තව තුනයි තියන්නේෙ හයවිෙනයක ක ලයන්න හොඳට හඟදල න්නෙක්වන් හයවෙනියක ලයන්න පොත්වලනම් 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 සංගරා සහ පුවත් පත්වලනම් පොත්වලනම් එළගේක සගරා සහ පුවත් පත්වලනම් සගරා සහ පුවත් පත් සගරා සහ පුවත් පත්වලනම් ලිවීමේදී ලිවීමේදී අ පළමු අකර පලමු අකර කැපිටල් විය යුතුය පලමු අකර කැපිටල් විය යුතුයහපන ද කම ඇදද මන හරි අන එකක් මඩොල් ද හරිද එම්මකර කැපිටෙල් කියල දරුවන්න පේවා එක පොතක නමක් එයට වැස අපි ගත්තොත් පුවත් පතක නමක් ගමුකු සන්ඩේ ඔබර්වර් සන්ඩ ඔබ්වර් කෑන පුවත් පතක නමක් හරි සන්ඩේ ඔබවර් එතොට යාට පේනවා මේ පුවත් පත්වල නම් පොත්වල නම් ලියනකට අපි පටන් ගන්න පලවිනියකර කැපිටල් අකුරකින් තමයි තියෙන්න්නේ පළවිනිකරට නෙවෙයි ඉ නම ඉතුරකටසොත් ආරම්භ කකුරු කැපිට. හරි ලයාගන් උදාහරණක මඩෝල්දුව එරඟට සන්ඩේ ඔබ්සව සන්ඩ ඔබ්සව කියන පත්තරක නමක්. හරිසන්. හරි ඒළඟ පොයින්ට් කල යන්න පොතේ හත්වෙනකරි ආ හරි ලන්න නැව් සහ ගුවන්ඥානාවල නම් නැව් සහ ගුවන්ඥාණාවල නම් චුට්ටක්න්නකෝ හරි හරි නැව සහ ගුවන්යාානාවල නම් එළඟට සංවිධාන වල නම්විධ ො හරි සංවිධානයක් කියලාිැන ඕෝගනිසේෂ එක සංවිධාන වල නම් විධන වලම් දෙවන්ගේ නම් දෙවියන්ගේ නම් දෙවියන්ගේ නම්රි සහ දෙවියන්ගේ නම් සහ පුද්ගලයන්ගේ තනතුරු පුද්ගලයන්ගේ තනතුරු කැපිටල් අකුරුවලින් ආරම්භවේ කැපිටල් අකුරුවලින් ආරම්භවේ ආරම්භ ව හරි මේ උදාහරණ හතර ලියා ගන්නක චූටයට ටයිටනනික් කියනක අදන්නුව එක නැවක නමක් ටයිට නිෙක් වල ටපුරතකොටැපිටල් හරද නැවක නමක් ට පස්සේ ජුනाइයිටර් නේන් එක්සත් ජාතින්ගේ සංවිධානය කියන එක දරුවා හලැති එක සංවිධානයක නමක් එළන්න ගොඩ් ගනේෂ ගොඩ් ගනේශ් කියලත් අපි කියනවා ගන්න දෙවියෝ එතකළ දෙවියකුගේ නමක් පට ගන්න එහෙම හ ප කියනක එක තනතුරක් විදුහල්පති එකකට ගේ අරම්භ කකරු කනිග.

සතියේ දින අවුරුද්දේ මාස සති දින අවුරුද්ද මාස නිවාඩු දින සහ නිවාඩු දින අවුරුද්ධ මාස සහ නිවාඩු දින සතියේ දින අවුරුද්දේ මාස සහ නිවාඩු දින ලිවීමේදී ලිවීමේදී ආරම්භක අකුරු ආරම්භක අකුරු ආරම්භ කකුරු කැපිටල් විය යුතුය ආරම්භ කකුරු කැපිටල් විය යුතුය හරි උදාහරණ තුන ලියගන්නකපුොති සහත්්‍ය රීජම ගන්න ත්වනය හැමෝම දරුව ඉවැරැති කලමන් හිතනවා ොද හෙමයි ැ මේකෙපුතේ පලවෙනි දේ තමයි මෙන්න මේ නීති අට හොඳට කියවන්න හරිද නීති අට කියවලා දැන් බලාගන්න නීති අට කියවලිවර වෙලා ඔ කරන්න ඕනේ වැඩේ තමයි පුතෙයි මෙන්න මේ පහල තියන අභ්‍යාස කරන්න පටන්ගන්න එක හරි පහල තියන අභ්‍යාස කරන්න පටන්ගන්න මෙන්න මෙතන තියෙනවා කිටල් ටස් කරෙක්ලි කපිටල්ලකරු නිරදිිය භාවිතා කරල ලියන්න කියල ික් මේ ටිකේ අශ්‍ය තැවල කැපිටල්ලකර පවිච්චි කරල ලන්න ඕන ද හද ලාගන්න ඊට පස්ස මෙන්න මේ චේදේ සර්කල්ද මස්ටේක් සැන් වැරදි ටික රවුන් කරන්න ඕන හරිද කැපිටල්ලකරු නැති තැන්ටික රවුන් කරලා ඒවට කැපිටල් ලකර දාලා ලියන්න ඕන ඒකෙන් පස්ස මේ චේදෙත් ඒ විදිටම ආපහු කැපිටල්ලකුර එන්න ඕන තැන්වලට ඒ අකපුර ටික දාලා ලියන්න ඕන හරිද එ ඔන්නවේ අභ්‍යාස තුන එක්සයිසස් තුනක් තියෙනවා ඒ තුනම හෝම්වර්ක් අනිවාරයෙන් කරලා තියන්න ඕනේ පැහැදි ලේද පොතේ ඔප අහන්නකෝ ඔප අහන්නකෝ ම තිය මඩික පොතේ තියන ටුට් එක හරම දෙවිනි චේද රවු් කරන්න කියලා කියලා නෑ පස්ස ඒ නිසා දෙවිනි චේද රව් කරන්න ඕන්න නෑ හැබැයි වැරදිටික නි වැරදි කරලා ලියන්න ඕන පැහැදල ඉදපදේ හරි ඒ ඒ හෝම්බර්ක්්ටික් කරගන්න ඒවාගේම ටියුටස් නති දරුට එක ගන්න ඔව එවනවන් හොඳ ඉබුත මකද එ වනේවා දැන් මේ දවසල දැන් අද උදේ අියලක්ක ලගේ පුෘර්ත ප්‍රස්ථාර ගෘර්ත ප්‍රස්ථාර තර ප්‍රස්ථාර විස්තර කිරීම ප්‍රශ්නයක් චෙක්කරනවා මේ වෙලා එකකර මේ දවසල දැමේ තිකේ ඔයා ලගේවත් එවන්න හරිද සර ටිකක් බලන්න වෙලා යයි මගේ නම්බ එක හරිමඳදාන්නක් බෝඩ් එකේ ඒක අවුදේ මේක පතේ මෙන්න නම්බ එක හරිද ලේසි නම්බ එකක් තියෙන්න්නේ ඔක්කොම ඩබල් ඩබල් තියෙන නම්බ එකක් තියෙන්නේ හරි පොතේ නම්බ එක නැත්්ද කොමද ගරෝප් එක නම්බ එක තියෙනවා පහොදා හැම ග්‍රුප්ස ඇ ඒක නම්බස් තියෙන බිදුුවය හතේව දෙකයි බිදු දෙකයි පහේව දෙකයි දෙකයි හයව දෙක හරි ඒන ම දන්නවාස්ාන හරි එම් ුතේ අපිි එකත් කරගෙන ඊළඟ දවස්සේ අපහු මුණ ගැහෙමු ඔබතේ මේ උමම ලියන්න ඕන මෙමටි උත්තකෙද ඔයා ලියන්න ඕනේ වැඩක්ඉන්න පොතේ පොතේ ඕක ඔය දරුවට දීල තියන්නේ ග්‍රේඩ්නයින් වලට උු්ට එකක්නේ හරිපතේ සසිදු ඔන් Onlineන් ගෙන් ගත්තේ මහිතන ඒ වදදි වැරදිලා තියෙනවා සසින්දු ලාසික වරණාට පස්ස මට මැසේජ් එකක් තාදාන්නකෝ ේ වස එක මට මසේජක් න්න को හරිද හරි සර ් එකක් තියෙන අයෝ දරුව මුලින් කියන්න පැයි එහෙෙන් එ වදදිකුර එකක මන හරි මස්ස එකක් වෙලා තියවා හරි අනිවාरे මට මැසේජ එකක් දාන්න ඒකෙන් පස්සේ ඒක පස්ස මට කියන්න කොහමට යු්ක් ගන්න පුුවන් කිය හ හරි එහ නං හරි